එහෙනම් ධර්ම දේශනාවට කලින් අට සිල් සමාදන් වෙච්ච අයගේ සිල් පවාරණයත් සලකලා සිල් සමාදන් වෙච්ච නැති අයගේ ආජීවට්ටමක සීලය සලකලා සිල් සමාදන් කිරීමෙන් ආරම්භ කරමු කියලා මම යෝජනා කරනවා. එනිසා සීලමු දෙනා ආජීවට්ටමක සීලය සමාදන් වීමේ අදහසින් নমස්කාරය කියයි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි තරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්ඵලාප්පා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධෙන් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදහ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සංති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන මේ කිරීගෙන යන සමාන්තරව කිරීගෙන භාවනා වැඩපිළිවෙලක් ධර්ම දේශනාවත් අනුව ඒ සූත්‍රාන්තර අන්තර්ගත කරුණු ඒ ධර්ම දේශනාවට අවශ්‍ය සුත්තමේ අනුග්‍රහිතයක් වශයෙන් උත් සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් උත් ඉදිරිපත් කරගෙන යන ගමනක් මේ තියෙන්නේ. ඒ අනුව අපි සතිපට්ඨාන මහා සූත්‍රයේ මුල් කරගෙන පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනාවේ අද තුන්වෙනි දවසේ කියලා අපිට සටහන් කරන්න පුළුවන්. අපි මුල්ම දවසේ සතිපට්ඨාන පිළිබඳ හැඳින්වීමක් ඇති කරගත්තා. දෙවෙනි දවසේදී තියෙන කාලය අනුව ඒ කායනුපස්සනා කොටසට අයිති කර්මස්ථාන 14ක් වගේ තියෙද්දි අපි ඒකෙන් ආනාපාන සතිය සහ සක්මන් භාවනා පිළිබඳව
යම් ප්‍රමාණයක් තොරතුරු එකතු කරගත්තා. අද අපි ඒ ඊගාවට තියෙන වේදනානුපස්සනාව කියන දෙවෙනි පර්වයට බැසගණ්ඩයි මේ මාතෘකා පාඩේ තැබුවේ. මේ වේදනානුපස්සනාවට බහිනකොට හැම කෙනෙක්ම සමත මට්ටම ඉක්මවලා විපස්සනා මට්ටමකටපත් වෙලයි තියෙන්නේ. ඒ නිසා සෑහෙන වෙනස්කම් වගේක් පරිවර්තන වගේක් සිද්ධ වෙනවා මේ කායනුපස්සනාවත් වේදනානුපස්සනාවත් අතරේ. එකක් තමයි කායනුපස්සනාව සම්මත හෝ විපස්සනා විය හැකි. නමුත් වේදනානුපස්සනාවේ මේ මූල ධර්මානුකූලව බලනකොට අනිවාර්යම විපස්සනාවට වැටෙනවා. කායනුපස්සනාව රූප ධර්ම විශේෂයි, කර්මස්ථානයේ විශේෂයි, රූප කර්මස්ථානයේ විශේෂයි කරන භාවනාවක් වෙන අතර වේදනානුපස්සනාවට යනකොට ඒක නාම කර්මස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි චිත්ත වීදියක් අරගෙන බලනකොට සරුවචන හාමුදුරුවෝ ප්‍රසිද්ධ ප්‍රකාශන අනුව ඇහ කියන ආයතනය අරගෙන බැලුවොත් චක්ඛ ආයතනය අරගෙන බැලුවොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. එතකොට මේ ඇහැට රූපයක් ඇවිල්ලා වැදෙනකොට එතෙන්ට හිත චක්කු විඥානයේ වශයෙන් මුක්කු ගැහුවොත් ආධාර කළොත් ඒ තුනේ ඒ එකට සාමූහික ගමන සංගති කියලා සඳහන් කරලා තියෙන්නේ. තින්නං සංගති ඒකට ගමන් කිරීමට ස්පර්ශය කියලා කියනවා. ඒ ස්පර්ශය වුණාට පස්සේ තමයි ඒක අපිට විඳ ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක රස බලන්නේ. එතෙන්ට එනකම්ම චිත්ත ප්‍රවෘත්ති නික්ලේශි. මේ වේදනාව පස්සේ තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒක නිසා වේදනාව දක්වා සෑම කෙනෙකුගේම ඒ ඇහි වේවා, කණේ වේවා, නාසයේ වේවා, දිවේ වේවා, කයේ වේවා හිතේ වේවා වැඩපිළිවෙල නිවන් දකලයි තියෙන්නේ. මේ වේදනා වෙදි නැත්නම් ස්පර්ශය කරනකොටම ඇතිවෙන වේදනා මට්ටමේදී සතිය එළඹී හිටියේ නැත්නම් අනිවාර්ය මේක වේදනා පත්‍ය තණ්හා. දැන් මුළු භාවනාවම කරන්නේ මොකද්ද? වේදනා පත්‍ය පඤ්ඤා කරගන්නයි හදාන්නේ. වේදනාවක් විඳිනකොටම එතෙන්ද එළඹ සිටි සතිය තියෙනවා නම් තවත් විස්තර වශයෙන් කියනවා යෝනිසෝ මනසිකාර්යය තියෙනවා නම් තවත් එකතු කරනවා නම් සම්පජඤ්ඤය තියෙනවා නම් ඒ වේදනා චෛතසිකයේ දක්වාම පැවතගෙන ආපු මේ නිර්මල භාවය නික්ලේශී භාවය ඊගාවට තණ්හාවක් වඩ පත්වන දෙන්නතු කොහොමද මේ වේදනා නැමැති යාන්ත්‍රණය කොහොමද මේ වේදනාව නැමැති චෛතසිකය තණ්හාවක් ඇති කරන්නේ නැත්නම් තණ්හාව ඇති කිරීමේ මුලමෙදාග දැකපු දවසේ වේදනාව මතින් ප්‍රඥාව මිස තණ්හාව ඇති වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් අර සදාතනික කෙලෙස් ගංගාව වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව කියලා අපිව කටපාඩම් කරන ද්වාදස කාර්යයට අනිවාර්යයෙන්ම චක්‍ර කරකෙන්න පටන් ගන්නවා. ඒක තමයි විසම චක්‍ර වෙන්නේ. ඒකත් කියනවා කිලේස වට්ට, කම්ම වට්ට, විපාක වට්ට කියලා සංසාර වට්ට යනවා. ඉතින් ඒකට කිසිම පුහුණුවක් අවශ්‍ය නැහැ, ගැම්මක් අවශ්‍ය නැහැ, ශක්තියක් අවශ්‍ය නැහැ. ඒක විසින්ම කස කැවිවි කස කැවි කැවි යන ගමනක් තියෙනවා. කිසිම බාධාවකින් නැහැ. අන්නවරතෙන් දිගට ගමන් කරනවා. මේ සර්වඥාන්සේ මෙන්න මෙතන මේ වේදනාව ඉඳලා තෘෂ්ණාව දක්වා මේ වේගය යන දෙන්නතු එතන මැද ඒ සංදිස්ථානයේ කුල්පහරක් හෙලලා සංදිස්ථානයේ කැඩීමෙන් වේදනාව වැඩපිළිවෙල කරන හැටි නැත්නම් වේදනාවේ යාන්ත්‍රණය වේදනාව වෙන්නේ කොහොමද කියන එකට ඥාණය මුසු කරලා තෘෂ්ණාව වෙනුවට ප්‍රඥාව වේදනාපච්ච තණ්හා වේදනාපච්ච පඤ්ඤා. අතරම ඔය මහසි භාවනා ක්‍රමය 15 වෙනි ඉස්සල්ලා බුරුමේ පුනරුදේට හේතුනේ මොගුක් භාවනා ක්‍රමය කියලා ඒ මොගුක් සයඩෝ ස්වාමීන් වහන්සේ අඳුලතිව භාවනා ක්‍රමය. ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවත් භාවනාවත් තන්නිකරම පටිච්ච සමුප්පාදයේම තමයි මුල් කරගෙන තිබුණේ. ඒක ගොඩාක් අටකතා න්‍යාය, අභිධර්ම න්‍යාය අනුව තමයි ගියේ. ඒ භාවනා ක්‍රමෙ දිගටම හැම ශක්තියක්ම යොමු කරන්නේ මේ වේදනාව නිසා තණ්හාව ඇති නොවි ඒ විශේෂයි
ප්‍රඥාව ඇති කරගන්නයි. එතින් අපි මේ කතා කරන්නේ ඒකටයි. භාවනා කරන්නේ ඒකටයි. නමුත් බොහෝ විට අපි අතිමුත් ඒ වේදනාව ඇති වුණාට පස්සේ අර පුරුදු පාර දිගේ තණ්හාවට වැටෙනවා. අපි උත්සාහ කරන්නේ වරින් වර හෝ වේදනාවට අවශ්‍ය කරන පසුබිම් සාධක සකස් වෙනකොටම එළඹ සිටින්න ඉඳලා ඒ වේදනාව මතින් ඉබේ පහළ වෙන තෘෂ්ණාව වෙනුවට වේදනාව මතින් තෘෂ්ණාව පහළ වීමේ යාන්ත්‍රණය කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රඥාව පහළ කරගන්න. ඉතින් මේ සම්බන්ධයෙන් සරුවච්චන් වහන්සේ කතංච බික්ක වේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා මේ සිද්ධිය ටිකක් ලොකු කරලා විස්තීරණ කරලා පළල් කරලා පෙන්නලා දෙනවා. කොහොමද මේ වේදනාවේදී යෝග අවචරයේ වේදනාව අනුව බලන සුළු වේදනානුපස්සී ගත කරන්න කියලා. ඒ වේදනානුපස්සී ගත කරන විදිහට එන්න නැත්නම් මේ සරුවච්චන් වහන්සේ මේ කියන වචනය ඒ ඇති ඒ අනුව නැත්නම් ප්‍රායෝගිකව ප්‍රෝජන සලකලා පාවිච්චි කරන්න නම් ඊට කලින් දිනු කරපො සතියක් අවශ්‍යයි. ඒක නිසායි කායනුපස්සනාවට පස්සේ මේ වේදනානුපස්සනාව තියලා තියෙන්නේ. ඊට කලින් පුරුදු කරන ලද සමාධියකුත් අවශ්‍යයි. ඒ වගේම සීලෙකුත් අවශ්‍යයි. ඒ මූලික අවශ්‍යතා තිබුණත් අනිවාර්යම වේදනාව යාන්ත්‍රණය අපි දැනගන්නවද නැද්ද කියන්න බෑ. මු සමහර විටක වෙන්න ඉඩ තියෙනවා. තමාලාට දැක ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි අවශ්‍යතාවයන් මූලික පහසුකම් ටික නැත්තම් අපි කියනවා ආසන්න කාරණයි කියලා මේකට කියන්නේ. ඒ ආසන්න කාරණ ටික සපයලා දෙන්න ඕන. ඒ කියන්නේ ඒක යෝගාවචරයාගේ අනුග්‍රහය, අනුග්‍රහයක් සංග්‍රහ කරන්න ඕනේ මේකට. මේකට සැදී පැහැදී සිට ගන්න ඕන. ඒ ටික දෙන්න ඕන. දුන්නා පස්සේ තමයි හරි තාමත්ම සූක්ෂම විදියට ඇයිබන් ස්පෙන්තුම් කරලා මායාකාරී විදියට මේ වේදනාවත් එක්කම අනිවාර්යයෙන්ම තෘෂ්ණාව ඇතිවීමේ ඒ ඇස්බැන්තුම ඇහැට වැලි ගහලා කරන වැඩේ හොඳට ඇහක් පිට ඇහක් ගහගෙන බලාගෙන ඉඳලා කොහොමද මේ වේදනාව සතන්නව ඇති වෙන්නේ කියන එක දැකගත්ත දවස දැනගන්න දවස අර සම්පූර්ණ චක්‍රේ සංසාර චක්‍රයට මහා මරු පහරක් වෙනවා. ඉතින් ඒකට හුඟක් සකස් වෙලා ලෑස්ති වෙලා යන්න ඕනේ. ඇස්තල කියට වැටුණයි කියලා පරදුණා කියලා බය වෙන්නත් එපා. අපිට නැවත නැවතත් කරලා දවසක අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේ වේදනාව අපි කොහොමද පක්ෂග්‍රාහී කරන්නේ. අපි කොහොමද මේ ඍජු භාවතේ යන අපි පැත්තකට නමන්නේ. තණ්හාව පැත්තටම නමන්නේ කොහොමද? මේ සඳහා අපි ඇත්තටම බලු ගැත්තොද? අපි දාසයෝද? අපි බැලයෝද? අපි අතේ අතට වැඩිච්ච මිනිස්සුද? එහෙම නැත්නම් අපිට මේ කලින් අර කියාපු සීලයක්, සමාධියක්, සතියක් ඇතුව ගිහිල්ලා හරියට මෙතන බලලා ඒ තැන දැක ගන්න පුළුවන්ද කියලා. අපි දානවා කෝච්චි පාරවල ස්ටේෂන් වල එහෙන් එන කෝච්චිය මෙහාට ශංකර නැටි මෙහෙන් එන කෝච්චිය හර ශංකර නැටි ඒ රූම් එකේ ඉඳලා ආයෙ liver එක ඇදපුවාම කෝච්චියේ එන්ජින් එකෙන් ස්ටියරින් කරකවල නෙවෙයි කෝච්චි පාර මේ කෝච්චිය මාරු වෙන්නේ. ඒ පාරෙන් එනකොටම හේතු කළ දුන්නාම කෝච්චිය ඇදිලා යනවා අර පාරට. ඉතින් අපේක නිතරම යෙදිලා තියෙන්නේ වේදනාවෙන් තණ්හාව කියන නගරයට යන පාරට තමයි මේක ජොයින් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒක කඩන්න වෙනවා. කඩලා තණ්හාව කියන නගරේ නෙවෙයි ප්‍රඥා කියන නගරයට යොමු කරන්න වෙනවා. අන්න එහෙම කරනකොට සර්වඥයන් සතහන් කරනවා ඉද බික්ක වේ බික්කු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති භජානාති. එතකොට සරුවච්චනාංශ මේකට දෙන අපිට දෙන පොඩි ඉඟිය තමයි අපේ ජීවිතේ අපි සැප දුක දෙක විඳින අවස්ථාවල් තියෙනවා. ඒකට ඉතින් විශේෂ භවනාවක් ඕනේ නැහැ. මේ දෙකෙනුත් සාමාන්‍ය ලෝකයා එනත සැපකාමී තමන්ගේ අභිවෘද්ධි කැමති ලෝකයා මේ සේරම හැම උපදී සම්පත්තියක්ම අපේ පුළුවන් කාරකමක්ම අපේ තියෙන වස්තු භෝග සේරම අපි යොදවන්නේ සුඛ වේදනාව සඳහා. ඒක නිසා ඒ සුඛ වේදනාවක් එනකොටම ඒක ලැබීම පිළිබඳව අපි සතුට වෙලා ආඩම්බර වෙලා ඒ සුඛ වේදනාවට සාදර වෙලා ඒක ආලිංගනය කරනවා සිප වෙනද ගන්න. ඒ නිසා අපිට කොහොමද සුඛෙන් තෘෂ්ණාව ඇති වෙන්නේ කියන කමට තියෙන සතිය එලඹ සිටි ගතිය අප්‍රමාදී ගතිය නැතුව
අපි පමාවට වැටෙනවා ඒ සුඛ වේදනා ඇති කෑදරකම නිසා. සුඛ වේදනා ඇති ආශාව නිසා. සුඛ වේදනාව එන්නත් කලින් සිප වෙනද ගන්න නිසා. ඒ වගේම තමයි දුක් වේදනාවක් නම් එන්නේ ඒ වෙනුවට අපිට හුඟක් හිටනරක් වෙනවා. මං වගේ කෙනෙකුට මෙච්චර දේවල් කරපු කෙනෙකුට සැප බලාපොරොත්තු වෙනකොට මොකද මේ දුක ආවේ කියලා. ඉතින් එතකොට මේ සංසාර සත්‍යය සංසාරට බැඳලා තියෙන ප්‍රධාන හේතුව තණ්හා බවත් වේදනා නිසා තණ්හාව ඇති වෙන බවත් කිව්වට එහෙමනම් මේ දුක වේදනාව ඇති වෙනකොට ද්වේෂය ගැනයි මොකද කතා කරන්නේ නැත්තේ? ඇයි මේක මේ පටිච්චසමුප්පාදයට ඇතුල් වෙලා නැත්තේ? ඇයි මේ වේදනාව නිසා තණ්හාව විතරක් නෙවෙයි ද්වේෂයත් වෙන බව කියන්නේ නැත්තේ කියන එක මූලධර්මමේ ප්‍රශ්නයක් පැනනවා කියනවා. ඒකට මතක් කරන්න තියෙන්නේ අපිට ද්වේෂයක් පහළ වෙන්නේ ඒ පැමිණිච්ච දුක වේදනාව මත නෙවෙයි කියනවා. ඒ වෙනුවට අපේක්ෂා කරපු සැප වේදනාව නොලැබීම නිසායි කියලා. අපි යම්ගති වස්තුවකට දැනට ද්වේෂ කරනවා නම් අපිට තියෙන්නේ ඒ වෙනුවට අපි වඩා හොඳ එකක් බලාපොරොත්තු වෙනවා. ඒක වෙනුවට මේ කාල කන්‍යාව ඒක ලැබිලා ඒ වැඩේ නැති කරුවා අරයට එන්න තියෙන අවස්ථාවක් නැති කරුවා කියලා මේ ආපේක විනාශ කරන්න හදනවා. එතකොට ද්වේෂයක් පහළ වෙනවා. ඒ නිසා ඊට වඩා හොඳ දෙයකට ඇති තණ්හාවමයි කියනවා ද්වේෂයක් ඇති වෙන්න හේතුව. මේක ඉතින් අපිට මේ දාර්ශනිකව එනතන් මූල ධර්මානුකූලව තේරුම් ගත යුත්තා. අපිට ද්වේෂයක් එන්නෙම ඊට වඩා හොඳ දෙයකට ඇති අපේක්ෂාව නිසා. අපි මගුල් ගෙදරට ගිහාම අපිට මුල් ලැබරියෙන් දෙන්න නැතුව කෙසෙල් දෙවෙනි අවරියෙන් දුන්නොත් අපිට හිතරක් වෙනවා. මොකද අපි එන්ඩී කියලා ආරාධනා පත්‍රය ඇවිල්ලා ඇයි අපිට මුල් ලැබරියෙන් දෙන්නේ නැති? මුල් ලැබරියක් නැත්නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි හැම වෙලාවෙදීම යමක් ගැන බලාපොරොත්තු වෙනකොට අපේ චිත්ත රූපයක්ම වාගෙන මට මේක මෙහෙම විය යුතුයි කියලා චිත්ත රූපයක ජීවත් වෙයි. අනේ චිත්ත රූපයට ගැළපෙන මුල් ලැබරියේම දේ නොලැබුණොත් අපිට තියෙන්නේ අර ලැබිච්ච එකත් එක තරහ නෙවෙයි. ඒ ලැබිච්ච එක අර හොඳ එකක් වෙනුවට මා කරා පැමිණීම නිසා ඇතිවෙච්ච ඉච්ඡාබංගත්වයක් තියෙනවා. ඒක නිසා ඒක පෙන්වන්නේ නැහැ. මෙතනදී කතා කරන්නේ තෘෂ්ණාව පමණයි. මේක ඔය සීදී විනාසා ගැනීමේ සංසිද්ධියකට එහෙම නැත්නම් විභව තණ්හාවකට සම්බන්ධ කරලා බැලුවොත් ඒ අර බෞද්ධ ධර්ම බෞද්ධ දර්ශනයේ මොකක්ද කියලා පොතක් ලියන ඩීජේ කළුපාණ මහත්තයා එයා විස්තර කරන්න හදනවා. මේ භව තණ්හා විභව තණ්හා කියන කාම තණ්හාව කතා කරන දෙයක් නෑ. ඒක අපි දන්නවා. ඉන්ද්‍රියන් හා සම්බන්ධ සාමිෂ සැපය භව කාම තණ්හාව කියලා අපි සඳහන් කරනවා. අපි ඒක නොසලකනවා නෙවෙයි, දන්නවා කියලා හිතාන ඉදිරියට ගියොත් භව තණ්හාව කියලා කියන්නේ මේ කාම තණ්හාව මට දිගින් දිගටම ලැබේවා කියලා මෙයින්ම තවත් එකක් ඉල්ලන එක කියනවා. විභව තණ්හාව කියලා කියන්නේ මේක වෙනුවට වෙනත් එකක් ඉල්ලන එක කියනවා. ඒ වෙනත් එකක් ගන්න නම් මේක අයින් කරගන්න ඕන නිසා මේක විනාශ කිරීමේ මේක පිළිබඳ වනස් හිතවිල්ල එන්න පටන් අරගන්න. ඒකට අපි කියනවා පටිඝි කියලා, නැත්නම් ව්‍යාපාදේ කියලා සඳහන් කරනවා. නමුත් ඒකම ඒක ඇත්තටම තණ්හාවේ හේව නැල්ලක් පමණයි. ඊට වඩා හොඳ දෙයක් වෙනුවට ඇති ආශාව නිසායි මේකත් එක තරහව ඇති වෙන්නේ. ඒක හරීම මායාකාරී විදිහට අපිට සිද්ධ වෙනවා. අපි මේක මෙතෙන්දි මතක් කරනවා. අපි ඉදිරියට යනවා මේ වේදනාව පිළිබඳව මතක් කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ කිව්ව වචනය බුද්ධ ශ්‍රීමුක දේශනාව තමයි සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමීති භජානාති. අපි සුඛ වේදනාවක් විඳිනකොට මම සුඛ වේදනාවක් විඳින්නේ යයි දැනගනි. ඉතින් අපි ඇත්තටම මේක දන්නේ නැද්ද? නැත්නම් මොකද්ද බුදුරජාන් වහන්සේ මේකෙන් දෙන පණිවිඩය කියලා බැලුවොත් අපි සුඛ වේදනාවක් එනකොට ඒක පිළිබඳව ඇත්තා වූ තණ්හානුසය නිසා සුඛ වේදනාව වේවා වැඩි වේවා මටම වේවා මගේම වේවා කියලා සුඛ වේදනාව විඳින අතරේ යටින් කියන රාගානුසයට අනිවාර්යයෙන්ම ගැති වෙනව පොහොර දාන. මෙන්න මේ රාගානුසය හිත දූෂ්‍ය කරන නිසා විත හෙල්ලුම් කරන නිසා
අපි අර සුඛ වේදනාවට අනිවාර්යයෙන්ම බැඳීමක් ඇති කරගන්න. මේක තියලා ලුක කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ, මටම කරගන්න ඕනේ. නැත්නම් මේක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මගේ પરමාර්ථය කියලා ඒ සුඛ වේදනාව ආත්මේ කරගන්න. ඊගාවට අපි දකින්නේ පැමිණිච්ච සුඛ වේදනාව නෙවෙයි, ඒ සුඛ වේදනාව වෙනුවෙන් අපි ඇති කරගත්ත, ආරෝපණය කරගත්ත චිත්ත රූපේ. ඒක තමයි අපි බදාගෙන, ඒකේ තමයි අපි ආස්වාදේ ලබන්නේ. ඉතින් ඒ නිසා සුඛ වේදනාවක් එනකොට මුල චිත්තක්ෂණය සුඛ වේදනා දැනගන්න චිත්තක්ෂණය සමහර පිටක අර කියන රාගානුසයෙන් කෙලෙසිලා නැති වෙන්න ඉඩ තියෙනවා. නම් සුඛ වේදනාවේ මැදට එනකොට අනිවාර්යයෙන්ම අපි අර රාගානුසයෙන් ඒක ආඛීර්ණ කරගන්නවා, අවුල් කරගන්නවා, දූෂ්‍ය කරගන්නවා. ඊට පස්සේ සුඛ වේදනාවේ අන්තිම වෙනකොට අපි ඉන්නේ සුඛ වේදනාවේ අපි ඇති කරගත්ත රාගානුසයේ. ඒක නිසා අපි සුඛ වේදනාවේ මුල මැදාග දැක්කා කියලා අපිට කියාගන්න බැරි වෙනවා. මොකද හේතුව අර අතරමැදට මැදි වෙලා චිත්ත දූෂ්‍ය භාවයක් ඇති කරන මේ රාගානුසය නිසා. ඉතින් සර්වඥයන්ස අපිට මේ කියන්නේ මොකද්ද? සුඛ වේදනාවක් එනකොටත්, පවතිනකොටත්, යනකොටත් අන්නර හිතේ දූෂ්‍ය භාවය, වංචනික ස්වභාවය, එහෙම නැත්නම් ඒ කියන රාගානුසයට හොල්මන් කරන්න ඉඩ නොතබා සුඛ වේදනාව සුඛ වේදනාවක් වශයෙන් බලන්නේ කියලා. නැත්නම් සුඛ වේදනාවේ මුල මැදාග දකින්නේ කියලා. ඊගාට දුක්ඛං වේදනං වේදේමානෝ දුක්ඛ වේ දුක්ඛං වේදනං වේදයාමීච පජානාති. යෝගිම දුක් වේදනාවක් එනකොට දුක් වේදනාවෙත් මේ මුල, මේ මැද, මේ අග වශයෙන් බලන්න කියන. ඒ මොකද දුක් වේදනාවක් එනකොටම අපිට තියෙන පටිඝානුසය. ඒක නොදකින් නොපතන් කියලා ඒක නැති කර ගැනීමේ ආශාව නිසා දුක් වේදනාවේ මැදට එනකොටම අපි ප්‍රතික්‍රියා කරනවා. මංගේ මේ වගේ කටයුතු කරන කෙනෙකුට මොකටද මේ ආවේ, මේ වෙනුවට එන්න තිබුණ සුඛ වේදනාවක් මෙයා ආපු නිසා තමයි මේ තේරුමුණේ කියලා ඒ දුක් වේදනාවත් එක්ක පටිඝානුසය වැඩි කරන්න පටන් ගත්තාම ඒක යනකොට අපේ හිත ආවේශ වෙලා තියෙන ප්‍රතික්‍රියා කරලා තියෙන දූෂ්‍ය වෙලා තියෙන නිසා අපිට දුක් වේදනාවේ යන පැත්ත අවසාන කෙලවර මේක කියන අතරම භාවනා ලෝකේ සඳහන් කරන නිරෝධය කියලා. දුක් වේදනාවේ නිරෝධය, සුඛ වේදනා නිරෝධය දැක ගැනීමේ ශක්තියක් අපිට නැහැ. මේට අමතරව අදුක්කම සුඛං වේදනං වේදේමානෝ අදුක්කම සුඛං වේදයාමීති පජානාති කියලා සරුවචනාංශික කොටසක් සඳහන් කරනවා. මේක නම් සාමාන්‍යයෙන් භාවනා නොකල හෝ නැත්නම් භාවනා සාර්ථකත්වයක් අත්දිටම නැති කෙනා දන්නේ නැහැ. මොකද්ද මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ කියලා. කියන්නේ නොදුක් නොසුව වේදනා, සපත් නැති දුකක් නැති වේදනාව. ඒක විඳීමක් නෙමෙයි බලනකොට. කියන්නේ වේදනා චෛසිකය කියලා කියන්නේ සප විඳනය. සුඛ වේදනා කියන්නේ සුඛය වින්දනය, දුක්ඛ වේදනා කියන්නේ දුක්ඛ වින්දනය. නමුත් මේ අදුක්කම සුඛය අර ඇති සැප දුකට සාපේක්ෂව විඳීමක් තමයි. නමුත් ඒක විඳින්නෙක් නැහැ. නැත්තම් මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු කවදාකවත් ඒක මුලිච්ච වෙන්නේ නැහැ, හමු වෙන්නේ නැහැ, හමුනට අඳුරන්නේ නැහැ. ඒක වේදනාවක් කියන චෛසිකයට වැටෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්වහන්සේගේ ලයිස්ට් එක ඉතාමත්ම වැදගත්. ඔබ දිලිසෙන සුළු හොඳම යතුරු සිදුර වාගේ නැත්නම් යතුරු වාගේ නැත්නම් මකර තොරණ වාගේ එහෙම නැත්නම් දොර කවුළු වාගේ පේන නිවනට තියෙන පාර අදුක්කම සුඛ වේදනා කියන. ඉතින් අදුක්කම සුඛ වේදනා කොයි වෙලාවෙ එනවද, කොයි වෙලාවෙ පවතිනවද, කොයි වෙලාවෙ යනවද කියන එක අපි දන්නේම නැහැ. ඉතින් ඒක නිසා අපිට වේදනාව පිළිබඳව සර්වඥාන්සේ මතක් කරන මේක තුනට පතුරු ගහලා සැප දුක අදුක්කම සුඛ වේදනා කියලා හැම වේදනාවක්ම තුනකට කඩලා මේ එනවා, මේ පවතිනවා, මේ යනවා මුල මැද අග වශයෙන් දකින්න කියලා. එතකොට අපිට සිද්ධ වෙන්නේ අර වේදනාව විඳමින් නැත්නම් වේදනාවේ මත් වෙලා විඳිනව වෙනුවට වේදනාව පිළිබඳව විමසුන්නුවණක්, කිමිද බැලීමක්, එබී බැලීමක් සිදු කරන්න වෙනවා. මෙතන වෙන්න ඇති මං හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ ඒක විග්‍රහ කරලා බලන්න යනකොට ආස්වාදේ නැතු වෙනවා. සුඛ වේදනාව විඳින්න ආස්වාදේ නැති වෙනවා මේක විස්තර කරලා බලන්න යනකොට. ඒ නිසා අපි හිතන්නේ එවුව බල බල ඉන්න වෙලාවේදී සුඛ වේදනාව ආවම පුළුවන් තරම් ඒක රස විඳින්න ඕන.
ඒක විස්තර කරන්න ගියොත් ඒකේ රස වින්දනයට බාධා වෙනවා. ඉතින් මේ නිසා අපි හිතනවා අප්‍රමාදීව සතිමත් වෙලා වේදනාවක් ආපුවම ඒක නෑ විග්‍රහ කරන්න ගියොත් වෙන්නේ රසාස්වාදයට බාධා වෙන නිසා රසාස්වාදේ හොයාගෙන ගිහලා අපි සුඛ වේදනාවක් එනකොට ඒකට නතු වෙනවා. නමුත් ඒක යටමත් එහෙම නැත්නම් ඒ මායාව තුල අවසාන ඵලය දුක බවත් අපිට දැනගන්න බැරි වෙන නිසා අපි හැමදාමත් එනේ එන සුඛ වේදනාවේ මූණත විතරක් බලලා සමහරට මූණතයි මැදයි විතරක් බලලා අවසානේ දැක ගන්න බැරුව කිසිම සිද්ධියක පූර්ණ දැනීමකින් තොරව තමයි ජීවිතය හමාර වෙන්නේ. මේ සබතන චේකින් සකින සුඛ වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් ඒකේ මැද දකින්න වගේම අගත් දකින්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේ විදිහට අපිට කරා පැමිණෙන සැප වේදනා, දුක් වේදනා, දුක්ම සුඛ වේදනා වගේ දේවල් බැලීමෙන් ඇති ලාභය, එහි ඇත්තා වූ දාර්ශනික පැත්ත, එහෙනම් ඒක කරන්නේ කොහොමද? කල යුත්තේ මොකද්ද කියන එකට හොඳ විග්‍රහයක් චූල කම්ම විභානේ වේදාල සූත්‍රයේ චුල වේදාල සූත්‍රයේ බොහොම ලස්සනට සඳහන් වෙනවා. ඒක හරි වටිනවා කෙනෙකුට මේ විග්‍රහ කරගන්න මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. ඒ චුල වේදාල සූත්‍රයට හේතු වෙන්නේ විසාක කියන උපාසකතුමත් ධම්මදින්න කියන උපාසිකාවත් දෙන්න විවාහ ජීවිතය ගත කරනවා. දරුවෝ නැහැ, දෙන බොහොම බූදල් සහිතයි. ඒ විසාක උපාසකතුමා වරින් වර යනවා පන්සලට සරුවචන ජාම්බෙලා බණ අහනවා. අර උපාසිකාව යන්නේ නැහැ බණ අහන්න. ඒ සාමාන්‍ය ඉස්සර තිබුණ පැවිදිච්ච ක්‍රමේ දැන් අර මුස්ලිම් ආගමේ කාන්තාවන්ට පල්ලි යන්න බෑ. ඒ වගේ තමයි ඒගොල්ලොන්ට ඉස්සර තිබුණ නෑ ක්‍රමයක්. අර පුරුෂයන් වගේ ඉදිරියට පත් වෙලා මේවා කරන්න යන්නේ නැහැ. මේ කුල කාන්තාවක් නිසා යාගෙන් ධම්මදිනගෙන් ඒකට විරුද්ධත්වයකට නෑ. ඉතින් විසාක ගිහිල්ලා බලනකොට බුදුහාමුදුරුවෝ බොහොම ගැඹුරු ධර්ම දේශනා කරනවා. ඉතින් මෙයා හැමදාම මේවා අහගෙන ඇවිල්ලා ටික ටික ක්‍රියාත්මක කරනවා. කරගෙන යනකොට ක්‍රමයෙන් මෙයාගේ ඒ ලෞකික ඥාන ඉක්මවලා සෝවාන් සකදාගාමි තත්ත්වයටපත් වෙනවා. හැබැයි පෞල් ජීවිතේ කිසිම බාධාවක් කරන්නේ නැහැ, කියන්නෙත් නැහැ. ඒ ජීවිතේ කරගෙන යනකොට අනිද්දාසේ බණ අහනකොට මෙයා අනාගාමි තත්ත්වයටපත් වෙනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ කාම රාග ව්‍යාපාද කියන චෛසික දෙකක් නැති වුණාට පස්සේ අර මෙතෙක් කල ඒ මගේ කසාද අඹුවනේ මගේ ස්වාමි මේ ස්වාමි දුවනේ කියලා තිබුණ හැඟීම ඉවසගෙන හිටියට එදාට එයාට කොහොමඩක්වත් බැරි වුණා. මේ කාන්තාවක් ඒ නිසා මේ කාන්තාවන් සමග ඇසුර පවත්න්න බැරි තත්ත්වයක්. මේක දන්නේ නැහැ ධම්මදින්න. එනකොට මාලිකාව විදිහට යනවා ස්වාමි පුරුෂයා ගමනක් ගිහලා එනවා දකින්න. ඒතර කියනවා මාව අත තියන්න එපා, මාව අල්ලන්න එපා. ඒතර මේ අම්මන්ට කල්පනා නම් මේ මොකද මේ මනුෂයාට මේ වෙලා තියෙන්නේ? මේ වෙනදායිනකොට මේ මෙහෙම එකක් නැහැ කියලා ඒුණත් ඒ ගෙට එනකොට මනුෂයාට මොනවක් කියන්න හොඳ නැහැ කියලා පරණ චාරිත්‍රයක් තියෙනවා. පිට ගිහිලා එන මනුෂයාට ගෙදර තියෙන කරදර ඔළුවේ දාන්න නරකයි. දාපු ගමන් මනුෂයා යකා වෙනවා. ඉතින් ඒක නිසා එයා දැනගෙන කුල චාරිත්‍රය දැන කරපහින්. කර්මණින්දල වල දාහනේ හරි ගසලා දීලා කෑම ඉවර කල්ලි වල මේ විවේකීව ඉන්න වෙලාවේ අහනවා මේ මොකක් හරි මගේ අදින් වැරදුනවද්දෝ එහෙම නැත්නම් වෙන අඹු සිඟිත්තකට හිත ගිහිල්ලවද්දෝ මොකද මට මෙහෙම කිව්වේ කියලා. ඉසි විචාර වාසක කියනවා නෑ නෑ එහෙම එකක් ඕනේ නෑ, ඒක අවශ්‍යතාවයක් නෑ, ඒක අමත කරලා ඉන්නේ කියලා. මේ ධම්මදින දැනගන්නවා මේක මේ වෙලාව හොඳ නෑ කියලා. ආයෙත් දවස් දෙක කරපස්සේ කියනවා මම ඇතින් ඇත්තට මොකක් හරි වුණාද, එහෙම නැත්නම් වෙන කෙනෙක් පිළිබඳ අදහසක් තියෙනවද, මේක මොකද කියලා. තුන්තරක් විතර හුවට පස්සේ විසාකා කියනවා මම මෙතෙක් අලුත් ඇත්තටම අපි දෙන්න අඹ සැමි වශයෙන් ජීවත් වුණාට මගේ හිත ගොඩාක් මේ ධර්මයේ දිහාට ගිහිලා තිබුණේ. මට දැන් ඇත්තටම මේ තරමින්වත් මේ නාටකම දැන් කරගෙන යන්න බෑ. මට දැන් හිත වෙලා තියෙන්නේ පූර්ණ කාලීනව බණ භාවනා කරන පැත්තකට වෙන්න. ඒ නිසා ඔබ මේ ආපු නිසා මම කියන්නේ ඔබ කැමැතිද මේ අම්මගේ පාර්ශවයේ අප්පගේ පාර්ශවයේ මට ආපු මේ බූදලේ ඔබට හම්බෙච්ච මේ දෑවැද හීරම අරගෙන මේ මාලිගාවත් අරගෙන එක්කෝ වෙන ස්වාම පුරුෂයෙක් දීග කනවද, එහෙම නැත්නම් මේක ඉඳගෙන ඉන්නව නම් මං කැමති එක දීලා මේ වනගත වෙන්න, එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරන්න. ඒතර ධම්මදින්නා වහනවා මේ ඔය දන්න ඔය බණේ හැටියට ඔය අබිනිෂ්ක්‍මණය ගෑනු අයට කරන්න බැරිද කියලා. ඒකට විසාකාව කියන අවශ්‍ය නම් පුළුවන් කියලා. එහෙමනම් මමත්
ඒ වස්තුව සේරම තියලා මාත් වෙනවා යත් එක්ක යන්නේ. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා කතා කරගන්නවා. එහෙම යනවනම් මොකද්ද කරන්න තියෙන්නේ කියලා කිසිම කෙනෙකුට ඇවිල්ලා දෙන්න වස් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ දැනුම් දීමක් කරනවා දොර දන් දෙනවයි. දොර ඇරලා තියෙනවා කැමැති කෙනෙක් ඇවිල්ලා කැමැති බඩුවක් ගෙනියන්නේ. දවස් 7ක් ගිනිච්ච බඩු තිබුණයි කියලා කියනවා. පස්සේ දෙන්න දෙපැත්තට යනවා. විසාකාගේ හිල්ලවරලා මේ විසාකා තාම උපාසක වශයෙන් අනගාരിക වෙනවා. ධම්ම දෙන්න තෙතින් මේ උපාසිකාව ගිහිල්ලා උපාසික ආරාමයට ගිහිල්ලා පැවිදි ඉල්ල ගන්නවා. පැවිදි ඉල්ල ගන්නකොට උපාසකට කල්පනා වෙනවා මේ ගියාර දැන් මේ අම්මන්ටි මොනම දෙයක්වත් දන්නේ නැහැ. සීලයක් දන්නෙත් නැහැ. සතිය දන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. දැන් ගිහිල්ලා අනා ගන්නවයි කියලා හැඟීමෙන් තමයි ඉන්නේ. මම නම් අනාගාමි වුණා. මෙයා අනා ගන්නවා කියලා. ධම්ම දින කොහොම හරි කරන්නේ දැනගෙන මේ ප්‍රදේශයේ හිටියොත් මට බෑ මේ වැඩේ කරන්න කියලා ඈත පළාතකට යනවා පැවිදි වෙලා. ඒකට උස විපාස විසාක් කැමති වෙනවා. මොකද පළාතේ ඉන්න ගියාම විවිධාකාර හමුවීම් තියෙනවා. කොහොම හරි ගිහිල්ලා ඒ ධම්ම දින්න රහත් භාවය ලබා ගන්නවා. ඒක ඒ දවස්වල පුරුද්දක් තිබිලා තියෙන යම් කිසි විදියකට තමන් ඒ විදියට රහත් භාවය ලබා ගත්තාම සරුවචන වහන්සේ ළඟට එනවලු අඤ්ඤ භාවය ප්‍රකාශ කරනවා. තමන් ලබාගත් තත්ත්වය ප්‍රකාශ කරනවා. ඉතින් කවුරු හරි ආවොත් ඒගොල්ලෝ හිතනවා මෙයා දැන් ඉතින් සෑයන මට්ටමට ඇවිල්ලා තමයි මේ සරුවචන ශෛල වන්දනා කරන්න කියලා. ඉතින් ඒ වගේ කාලයකට පස්සේ ධම්ම දින්න එනවා සවැත්ම ජේතවනාරාමයට. ආරවස විසාකට ආරංචි වෙනවා ආවයි කියලා. මම දන්නවා ෂුවර් ඥානාග නැති කියලා. කෙනෙක් යනවා ප්‍රශ්න කරන්න. දන්නවද ධර්මය කියලා අහන්නේ. ඉතින් එතෙන් දීර්ඝ ප්‍රශ්න සාකච්ඡාවක් තියෙනවා. මජ්ක්‍ධිමනිකායි තියෙන මේ චුල්ල වේදාල සූත්‍රය අරගෙන කියවන්නේ කොච්චර ලස්සනද කියලා. ඒක සිද්ධියක් ගත්තාම ඒක හරියට කැඳේය ගල බේරුවා වගේ විස්තර කළ දෙන හැටි. විසාකව අහනවා ආර්යාවෙනි සැප වේදනාවේ යත්තා වූ සැප දුක දෙක මොකද්ද කියලා. මහා අපබ්‍රංශ ප්‍රශ්නයක්. සැප වේදනාවේ යත්තා වූ සැප දුක දෙක මොකද්ද කියලා. ඒතර ධම්මදින්න රහතන් වහන්සේ රහත් මෙන්නාසේ කියනවා විසාකය සැප වේදනාවක් එනකොට සැපයි යනකොට දුකයි. මේකට සාමාන්‍ය අනුසේ වශයෙන් වැඩ කරන්නේ රාග අනුසේ කියලා. සැප වේදනාවක් කියන চৈতසිකේ එනකොට හිතේ යට තියෙන හොල්මන් කරන්නේ වංචා කරන්නේ රාගානුසය. සැප වේදනාවක් එනකොට අපි ඒක සුවසයක් සුවයක් සැපයක් විදිහට බාර ගන්න මොත් ඒක යන්නේ දුකක් ඉතුරු කරලා. ඒ නිසා සැප වේදනාවේ සැප දුක දෙකක් තියෙනවා. ඒක ප්‍රශ්නෙමත් කියවෙනවා හරීම ලස්සනට. ඇයිදිච්චි ගෙහෙල් ගෙඩික පොත් අරලා පෙන්නනවා වගේ මෙන්න මදේ මෙන්න ලෙල්ල කිව්වා වගේ පෙන්නනවා. ඊට පස්සේ විසාකාව අහනවා හොඳයි එහෙනම් දුක වේදනාවේ තියෙන සැප දුක මොකද්ද කියලා. ආ හොඳයි ප්‍රශ්නේ හොඳයි. දුක් වේදනාවේ එනකොට දුකයි යනකොට සැපයි කියලා. ඒකට පටිඝහනුසේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒව නිකන් මේ කෙනෙක්ගේ දේවල් නෙවෙයි ධර්මතා. ඒකට කියන්නේ චිත්ත නියාම කියලා. ඒකත් මම හිතනවා එච්චරම මේ ගැඹුරකට අපි ගෙනියන්නේ ඒක සාමාන්‍ය තර්කයට අහු වෙනවා. නමුත් විසාකතුම අහනවා ආර්යවෙනි මේ අදුක්කම සුඛ වේදනාවේ ඇත්තා වූ සැප දුක මොකද්ද කියලා. එතකොට ධම්මදින මෙහිදී රහතන් වහන්සේ කතා කරනවා අදුක්කම සුඛ වේදනා උපාසකය දන්නව නම් සපයි නොදන්නව නම් දුකයි. මේකට වැඩ කරන්නේ මෝහය කිය. අනුසේ වශයෙන් වැඩ කරන්නේ මෝහය කිය. ඉතින් මේ ටික තමයි මට මේ ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට උද්දෘත කරලා යන්න ගන්න ඕන වුණේ. ඉතින් අපිට සුඛ වේදනාවක් එනකොට අපි ඒ සුඛ වේදනාව පිළිබඳව නිතර අපේ හිතේ පවතින ආශාව නිසා අපි සුඛ වේදනාවක් එනකොට බොහෝම ආශ කරනවා. සිප වෙනඳ ගන්නවා. ආලිංගනය කරනවා. ඉතින් අපි ඒකේ තියෙන අර නිත්‍ය සංඥාව නිසා මේ සුඛ වේදනාව දිගට පවතී කියලා ඉතින් තොරන් ගන්නවා අපි. අපි හිතනවා. නුඹෝ වෙලාවකින් දුකක සියාවක් දුකක් ඉතුරු කරලා මේ සැප වේදනාව යනවා. එතැන් සෑම මේ ජීවිතේ බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමකින් හමාරයි. නමුත් බලාපොරොත්තු ඇති කරගන්න එක මනුස්ස ජීවිතේ කවදාකවත් ඇති වෙන්නේ නැහැ. සිංහල කවියක් කියපු ඒ හාමුදුර කෙනෙක් කියලා තිනවා අපේ සිංහල කාන්තාවන්ට දරුවන් වදලයි මැටි වලන් තෝරලයි කවදාකවත් ඇති වෙන්නේ නැහැ කියලා.
කොච්චර හම්බුණත් කොච්චර දුක් වේදනා ඇසුණත් කොච්චර මැටිවලන් කැඩුණත් ඒක දිගටම ඒක තමයි මාතෘත්වය කියන්නේ. ඒ වගේ තමයි අපි සදාකාලිකවම හරියට 100ට 50ට තියෙන මේ සැප දුක් දෙක සහිතව තියෙන මේ සුඛ වේදනාවට පුදුම කැඹිරිල්ලක් නේ කඹරන්නේ. පුදුම පැහිඳිල්ලක් නේ පහඳින්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඒක තියෙන කවදාකවත් මේක මේ ආ මේ රාගානුසයෙන් යදුවන්නේ මේක පිටිපස්සේ තියෙන්නේ දුකක් බව කිව්වත් තේරුම් ගන්න කැමති නැහැ. මොකද අපි ඒ තරම්ම මංගල කාරණාවක් විදිහට තමයි සුඛ වේදනාව අඳුරගන්නේ. මේ වේදනා චෛතසිකය සුඛ වේදනාව. ඒ වගේම තමයි දුක් වේදනාවක් එන්නකොටම මුණ පැගිර කරගන්නවා. ඔක කවදාකවත් අපි සුඛ වේදනාවක් යණ්ඩරලයේ නිරෝධය තුල තියෙන සැප වේදනාව ඒක විඳින්න කෙනෙක් නැහැ. ඒක පටිගෙහෙට යට වෙලා මායා කරනවා. ඉතින් මේ නිසා බලනකොට සුඛ වේදනාවේ සැප දුක තියෙනවා, දුක වේදනාවේ සැප දුක තියෙනවා. නමුත් මේක යථාර්ථයේ මේක වුණාට, චිත්ත නියාමයේ මේක වුණාට ලෝකේ කවුද පිළිගන්නේ සැප දුක දෙක සමානයි කියලා? අපි සාමාන්‍ය තර්කයට කියනවා දොරක් බාගෙට වසා ඇත කිව්වහම බාගෙට ඇර ඇත සමානයි. බාගෙ බාගෙ දෙක කපුවාම ඇර ඇති ඇර සමානයි වසා කියලා. තර්කය හදාන්න පුළුවන්. මෙච්චරම තමයි සැප දුකට කියන්නේ. අපි සැපේට ඒකාන්ත අගයක් ආඩම්බරයක් දුන්නට ඒක යනකොට දුකක් tieල යන්නේ. අපි ඒක දකින්න ඇස්ම වැහිලා අපේ. අපි අර රාගානුසය නිසා කම සෑම දුකක්ම පුදුමාකාර සැපක් tieලා අපිට යන්නේ. ඒක දැක ගන්න අපිට පුළුවන්කමක් නැහැ ඒ දුක කෙරේ යත් ආවුද්වේෂය නිසා. එතන භාවනා කරනකොට අපි මේ දෙකට සමසිත පවත්නවා නම් අෂ්ටලෝක ධර්මයේ සමසිත පවත්නවා වගේ සැපට දුකට සමසිත පවත්නවා කිව්වම ඒක නිකන් පේන්නේ නිකන් හේ බාපු පිළිණු වෙච්ච ආහාරයක් වගේ කිසි රසයක් නැති දෙයක් වගේ. නමුත් ධර්මතාවය එතන තියෙනවා. මේක ඊටාත්ම ඊට වැඩිය ගැඹුරකට දර්ශනයකට ඒ වගේම විමුක්ති මාර්ගයකට ප්‍රතිපදාවකට ඉඩ සලසනවා මේ අදුක්කම සුඛ වේදනාව කියන එක. අපි දවසේ 90%කට වැඩිය ගත කරන්නේ අදුක්කම සුඛ වේදනාවක. මොකද අපි දන්නේ නැහැ. අපි හැම වෙලාවෙම අදුක්කම සුඛයක් එනකොටම සැප පිළිබඳ අපේක්ෂාවෙන් අරක අවුල් කරගන්නවා. මේ අදුක්කම සුඛයක මම ඉන්නේ කියන එක දන්නවනම් ඒක ලොකු සැපක් කියලා කියනවා. නොදන්නවනම් දුකක් කියලා කියනවා. මේ අදුක්කම සුඛ වේදනාව කෙනෙකුට දැනෙන්නේ පාළු ගතියක් විදියට. තනිකමක් විදියට, නීරසකමක් විදියට, ඒකාකාරීකමක් විදියට, අසරණ ගතියක් විදියට, කොන් වෙච්ච ගතියක් විදියට, අනුන්ගේ අවධානය තමන් කෙරේ යොමු කරගන්න බැරි වෙච්ච ගතියක් විදියට, පාළුකමක් විදියට. එනිසා යෝගයේ තනිකමක්, පාළුකමක්, අසරණකමක් අනුන්ගේ කොන් වෙච්චකමක් දකිනකොටම අපි මොකක් හරි විනෝදාංශයකට හිත දානවා. අපි මොකක් හරි වෙන වැඩකට හිත දාලා ඒක කුල්මත් කරගන්න බලනවා. නමුත් අපි දන්නේ නැහැ කිසිම කෙලෙසයක් නැති දැනගත්තොත් සැප නොදැනගත්තොත් දුක් වේදනාවක ඉඳ දන්නේ නැතිකම නිසා අපි ඒක අවුල් කරගන්න බවත් කූඩල්ල හොඳ කොටයක් උඩ තිබ්බට ඌ කවදාකවත් කැමති නැහැ. ඌ කැමති අඳුරු තෙත තැනකට යන්න. ඌ පෙරලෙනවා. ඒකයි අපේ හිත කවදා හෝ අදුක්කම සුඛයේ ගති ලක්ෂණ පෙන්ලා දීලා උඹ නිකන් ඉන්න වෙලාවක අදුක්කම සුඛේ ඉන්නකොට අදුක්කම සුඛේ අගය කරන්න පටන් ගනින් කියලා දැනගත්ත දවසේ නිවන් දැක්කා වගේ සතුටක් ඇති වෙනවා. ඒක කරන්න නම් දවස පුරාම තියෙන සැප වේදනා සහ දුක් වේදනා එකතු කරලා පැත්තකට දාන්න බලන්න. අපේ දවසින් 5%ක්වත් විස්තර කරන්න අමාරුයි සැප දුක තුලින්. බොහෝ වෙලාවක් හිත තියෙන අදුක්කම සුඛේ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි රාත්‍රියේ තරු පායක වෙලාවක අහස බැලුවොත් අපිට පේන්නේ තරු විතරයි. සමතේ හොඳටම දන්නවා තාරකා විද්‍යාඥයෝ මේ තරු දෙකක් අතර අසීමිත අවකාශයක් තියෙනවා. කවදාකවත් අපි අවකාශය දකින්නේ නැහැ. මොකද අපි හිත දැකලා දන්නේ ආස්තිකත්වයේ විතරයි. හිස්තන දකින්නේ නැහැ. අපි මේ තරු සේරම රේඛියක් දාලා එකතු කරලා අහසේ පැත්ත කරගත්තොත් මං හිතන්නේ අහසෙන් 5%ක්වත් පහන්න පුළුවන් වෙයි කියලා. 95%කට වැඩි දෙන්නේ නැත්නම් 99%කට වැඩි දෙන්නේ කීයකින්?
හිස්තන කද්දාකක් දකින්නේ නැහැ. ඒක දැකීමත් අපිට වෙන්නේ මහ කාල කන්නිකමක් විදියට. ඒ වගේ තමයි අපි දවස පුරාම තියෙන සැප දුක් දෙක එකතු කරලා පැත්තකට දාපුවාම වේදනා චෛතසිකයේ දිගටම පවතිනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවයි. මේක අපි දන්නේ නැති නිසා ඒ අදුක්කම සුඛේ ඉන්නකොටම මුඛාකාර දෙකකින් එක පුරවන විනෝදාංශයකට වෙන ගමනකට ඒක නිසා වන්දනාව කාරණාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා සින්දු කියන අපිට ඒක දකින්නේ පාළුවක් විදියට. ඒ පාළුවට අපි මොකද කරන්නේ? වන්දනා ගමනක් දාගන්නවා, පත්‍රයක් කියවනවා, රේඩියෝ එක දාගන්නවා. එහෙම නැත්නම් අල්ලව ගෙදරත් එක කම්බි වැටේ කකුල තියාන හොල්ලොල්ල කතා කර කර ඉන්නවා. මේ වගේ දේවල් වලින් පුරවලා අපි නාස්ති කරන්නේ අපි හුඟා පින් කරලා උපයපු අදුක්කම සුඛ අවස්ථාව. නමුත් අපි සාමාන්‍ය ජීවිතයක පේන්නේ මුස්පේන්තු දෙයක් විදියට, කාලකණ්ණිකමක් විදියට, කොන් වෙච්ච විදියට. මට දැන් කවුරු කතා කරනවත් කවුරක්වත් නැහැ කියලා පාළු ගතියක් විදියට පේන්නේ. මෙන්න මේකට සරුවචනන්සේ කියනවා අසප්පුරුෂකම කියලා. මේක තමයි අසප්පුරුෂ ගතිය. මේ අසප්පුරුෂ ගතිය තියෙනකන් කවදාක සප්පුරුෂ ධර්මයක් ඇහෙන්නෙත් නැහැ, සත්පුරුෂය දකින්නත් බෑ. කවදා හෝ මේකයි සත්පුරුෂ ගතිය, මේකයි නිවන් මාර්ගය, මේක තමයි සත්පුරුෂ ධර්මය කියන දේ කියලා දැනගත්තට පස්සේ අපිට තේරෙන්න පටන් අරගනවා අපි කොච්චර වාසනාවන්තද. මොකද ජීවිතයේ සැප දුක් තියෙන්නේ බොහොම ඩිංගිතයි. අනික හැම වෙලාවකම අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. අනේ අදුක්කම සුඛ වේදනාවට යොමු කරවීම තමයි මේ සරුවචන් වහන්සේ අපට මේ දෙන පණිවිඩය. ඒක දකින්න නම් සැප සැප වශයෙන් දකින්න, ඒකට රාගානුසයෙන් මායාකරන්න දුෂ්‍ය කරන්න දෙන්න එපා. දෙනවා නම් දැනගන්න ඕනේ මේ සැප දුකට සැප වේදනාවට අනිවාර්යයෙන්ම දූෂිත වෙන්නේ මේ අනුසේ වශයෙන් මේ මායා කරන්නේ. එහෙම නැත්නම් කියනවා නම් වංච කරන්නේ රාගානුසේමයි. දුක් වේදනාවට අනිවාර්යයෙන්ම පටිඝානුසේමයි. අදුක්කම සුඛ වේදනාවට අපි අවිරුද්ධ කරන්නේ නැත්තේ මෝහය තමයි, අවිජ්ජානුසේ. ඉතින් මේක බලන ඉන්නකොට ආනාපාන භාවනා අපි කරමු කියමු. ආනාපාන කරගෙන කරගෙන යනකොට අපිට මොනවාක්වත් ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස නොදැනි නොදන්නා තැනකට යනකොට බුදුම කුලප්පුවක් නැති වෙන්නේ. පුදුමාකාර බයක්, පුදුමාකාර තනි ගතියක්, පුදුමාකාර අසරණකම, පුදුමාකාර වැරදුනාමයි කියලාමයි හිතේ. මොන්න තාලෙන් කමට අංශුද්ධ කරන්න ගියත් අනිත් දවසෙත් ඇවිල්ලා ඒකම අහනවා. අනිත් දවසෙත් ඇවිල්ලා ඒකම අහනවා. මොකද අපි මේ අදුක්කම සුඛයේ මුස්පේන්තුවක් විදිහට තමයි සලකලා තියෙන්නේ. කාලකණ්ණිකමක් විදිහට සලකලා තියෙන්නේ. මම නිකන් තඹේකට ගණන් ගන්නේද කෙනෙක් වුණා වගේ තමයි මට තේරෙන්නේ. පහළු ගතියක්, ඒකාකාරකතාවක්, නීරස ගතියක්, ඒ වගේම අසරණ ගතියක්, අනිශ්චිතතාවයක්, බියලවන සුළු ගතියක්, නිතිමතක් නැත්නම් සැකයක් විදිහට තමයි පේන්නේ. ඉතින් ඒක නිසා කායනපස්සනාවේදී සරුවචන වහන්සේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති, රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ දිග බවට හුස්ම ගන්නවා, කෙටි බවට හුස්ම ගන්නවා. ආදි වශයෙන් ඒකේ ගති ලක්ෂණ හොඳට පේන ටික ඉස්මතු කරලා පේනවා. ඒකේ ආස්පස පටන් ගන්නකොට ප්‍රසවාස පටන් ගන්නකොට කාගේ ටිකක් ගොරෝසුයි. ඒ ගොරෝසුකම හොඳට සම්මතිය අනුව බලාගන්න කියනවා. බලාගෙන ඒකෙම හිත තියාගෙන ඉන්නකොට සබ්බ කාය පරිසංවේදී අසසි සාමිති සික්කති ආස්වාසි දිගේ ගිහිලා අන්තිමටම ගෙවිලා ඔන්න ප්‍රස්වාසය පටන් ගන්නවා. ප්‍රස්වාසය දිගේ ගිහිලා ඒකේ පිටිමැදින හැටි උණුසුම් ගති දේලා ඕක ගෙවිලා යනවා. ආය ආස්වාසයක් මතුවෙනවා. ඒ නිසා තරංගාකාරයෙන් දිගට පවතින රේඛාවක් විදිහට පේනවා. මෙන්න මේක පේනකොට පුදුම බයක් ඇති වෙනවා. මොකද මේ අතරමැද හිටතන පේන්නේත් නැහැ. අර ඉස්තර තිබුණු විවිධත්වය, විචිත්‍රත්වය, විවිධාංගීකරණය නැති වෙලා දෙක අතර සම තත්වයකට, සංසිඳියාවකට, සමතයකට පත් වෙනකොට අපිට පේන්නේ වර්ණ චිත්‍රයක් විරංජනය වුණා වගේ. දෙවිලේ දකින කුකුලගේ කර්මලේ මේ වෙලේ සුදු පාට පාඩු පාට වුණා වගේ. ඒකේ පාවීගෙන යන්න පටන් ගන්නවා. එතකොට හිත සැක කරනවා. එතකොට හයියෙන් හුස්ම ගන්න. එතෙන් ඇස් දෙක අරලා බලන්න. එහෙම නැත්නම් මේ ගුරුවරයා හොඳ නැහැ. මේ ආනාපානික භාවනාව හොඳ නැහැ. මේක නෙවෙයි වෙන ගුරුවරෙක් ගාවට යනවා, වෙන කර්මස්ථානයක් ගන්නවා. නානා ප්‍රවිජේතරක හොද හොද මැඩේ දාන.
ඒ වෙනුවට සර්වඥාන්සේ කියනවා පස්සම් භයං කාය සංඛාරං මේ වෙලාවේදී ආස්වාස් පස්සා දෙක සංසිතුවමින් හුස්ම ගන්න කියලා. හුස්ම ගන්න මොකද වෙන්නේ හිත අදුක්කම සුඛේ දිහාවට හිමීට ගමන් කරන්න පටන් ගන්නවා. අනේ ඒ පට බේරගන්න එක. ඒ කමටහන සුද්ධ කරගන්න එක ජීවිතය ඉතාමත්ම භවණ ජීවිත බොහෝම වැදගත් තැනක්. ඒ මොකද එහෙම නැත්තම් එම ලෑස්තිලා ගියේ නැත්තම් සරුවත්‍යංශය පහළ වුණේ නැත්තම් කමටහන් සුද්ධ කරගත්තේ නැත්තම් අපි හැමදාම හොතෝත මණ්ඩි දාන එකයි කරන්නේ. අර මොන සංසුම් වේගන එනකොට මොකක් හරි අවශ්‍ය. එක්කෝ හයියෙන් හුස්ම ගන්නවා, එක්කෝ ඇස් දෙක අරලා බලනවා, එහෙම නැත්තම් කමටහන මාරු කරනවා, එක්කෝ ඉරියව්ව මාරු කරනවා, උල උඩ තිබ්බා වගේ කටුකේක දැම්මා වගේ කරදර වෙනවා. මේන්න මේ தത്വෙදී හිත සංසුන් කරගන්නවා කියන්නේ. මේ தത്വෙදී ආනපන සංසු කරගන්නවා කියන්නේ. මේ தത്വෙදී කාය සංසුන් කරගන්නවා කියන්නේ ලෑස්ති වෙලා ගිය කෙනෙකුට පමණක්. ඒගොම සත්පුරුෂයෙකුට පමණක්. සංසාර බය දන්නා කෙනෙකුට පමණක්. සංසාර බයෙන් කටයුතු කිරීම ගැලවීමට කටයුතු කරන කෙනෙකුට පමණක් තේරෙනවා. මෙතෙක් නොකරපු જાති ගමනක් දැන් යන්නේ. එහෙනම් බුදුන් ගැන විශ්වාසයෙන් ධර්මයේ අදහාගෙන මමත් සංඝයා වහන්සේ නමක් වගේ සංසාරේ බය දකලා සංසාරෙන් ගැලවීමට මගේම සීලය පිළිපිට කරගෙන මෙන්න මේ කියන වූ පරිේශණය මම කරනවා කියලා සංසිඳවන්න පටන් අර ගන්නකොට අර ආස්වාස් ප්‍රස්වාස දැනීම කියන ප්‍රමාණයේ 10ක් 8ක් 7ක් 5ක් 6ක් කියලා නොදැනී තැනකට ගිහිල්ලා 100%ක්ම හිස් තැනකට යනවා. මෙන්න මේකෙදි කලබල වෙන්නේ නැතුව මේකෙදි තක්මුක වෙන්නේ නැතුව පැහැදිලියට බොරදිය දාන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි අමාරුම දේ. අපිට පුදුමාකාර දක්ෂකම් තියෙනවා ජීවිතේ. එක්කෙකුගෙන් අහන්න බෑ නිකන් ඉන්න පුළුවන්ද කියලා. කිකුටවත් බෑ. අපි හරිය කැමැති අපේ දක්ෂකම් පෙන්වන්නට මට අරක පුළුවන් මට මේක පුළුවන් එක පෙන්වන්නකම් ඇඟට අමාරු. ඔක කාටරි කිව්වොත් ලොකම දක්ෂකම තමයි මොනවාක් නැතුව ඉන්න කියලා. එතන තරඟිකුත් නැහැ ඉවරයි. යාර මම නිසන වණ ඉන්න කාලේ හිටියා කැපකාරෙක් මිනිහා මේ අෂ්ටක කියන පර්ණ ಜಾති මිනිස්සේ අලි කම්මැලියා. කැපකාර කොයි එකක් කම්මැලියා. ඉතින් මිනිහාගේ දසක් තනකොළ ගලවන්න කියලා කුටියට ආව පස්සේ මිනිහා මට කතාවක් කියලා දුන්නා. කිව්වා අවතර මේ ඒක රජ කෙනෙකුට හිටියලු කුමාරිකාව 6 දෙනෙක් එක තම වයසේ වගේ හරීම දක්ෂයි. එක්කෙනෙක් මේ ගෙදර ලස්සනට තියාගෙන කිව්වහම ඒක පුදුම ලස්සනට තියෙනවා. තව කෙනෙක් මල් වත්ත ලස්සනට තියෙනවා. තව කෙනෙක් කෑම ලස්සනට වෙනවා. තව කෙනෙක් ඇඳුම් ලස්සනට හදනවා. තව කෙනෙක් තමන්ගේ රූප ලාවන්‍ය බලනවා. කොහොමම ඉතින් 7 දෙනාගේ 6 දෙනෙක්ම බාලම නම් ගියර අනිත් සේරම පුදුමාකාර දක්ෂයි. දක්ෂකම ඇත්තටම කැපී පෙනෙන දක්ෂකම් සහිතයි. ඉතින් මේ 7 දෙනාටම සොයන්වරයක් පවත්තලා කුමාරයෙකුට දෙන්න රජුරෝ ප්‍රසිද්ධ කරපුවාම අනංගයයි කියලා කුමාරෙක් ආවලු හරිම ලස්සන කඩව සම්පුරුෂේ. ඊට පස්සේ රජුරෝ කිව්වලු ඔන්න අසෝලා දවසට අනංගයය එනවා. උඹලා කැමති කෙනෙකුට තමන්ගේ දක්ෂකම් පෙන්නපළයි. ඉතින් අර ගෙදර ලස්සන තියන් කියන එක නා පුදුමාකාර විදියට ගියේ හදලා ඇතුළට එන්නකොටම ඒකේ ලක්ෂණ පෙන්නේ එයා හැදුවලු. මල්වත්ත කියන එක නෑ එයා හැදුවලු. අනිත් එක නෑ ඇඳුම්. අනිත් එක තමයි ලස්සන. ඒකින් බලනකොට අනංගට තෝරගන්න බැරි වුණාලු. ඒකේ එකනාගේ දක්ෂකම් බලනකොට කොයි කෙනාද තෝරගන්නේ කියලා තමන්ගේ අඹුව විදියට. ඉතින් ප්‍රස්සේ හැම කෙනාම එයාගේ දක්ෂකම් පෙන්නනකම් ඉවරකුත් නෑ. ඉතින් පෙන්වුවට පස්සේ බාලම නංගි මොනවාක්වත් නැතුව ඉන්නවලු පැත්තකට. ඊට පස්සේ අවලු දැන් අනිත් ඔක්කොම මේ දක්ෂකම් පෙන්නද්දී ඔයාගේ දක්ෂකම මොකද්ද කියලා. මේ අනිත් 6 දෙනාත් එක්ක ඉන්න එකම තමයි කියවලු දක්ෂකම. ඉතින් අනංගයා එයා තෝරගත්තයි කියලා කියනවා. මේ දක්ෂකම් කියලා කියන්නේ අන් වෙන වගේ එකක්. ඒකෙන් අනිනකම් හරි වුණ වාගේ. කවදා හරි කිව්වොත් මේ දක්ෂකම් පෙන්න නැතුව පොඩ්ඩක් හිටපන් කියලා. ඒක හරීම අපිස්. ඒක හරීම කිසිම රසයක් අඳුනන්නේ නැති අරස රස නිබ්බෝගී ගතියක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් සරුවචනන්ස කියනවා දක්ෂකම් ඇති වෙලා පෙන්වන්නේ ඊට බා. ඒක තමයි කියන තපස කියන්නේ. ඒ තමයි සත්පුරුෂ ගති කියන්නේ.
ඉතින් මෙතෙන්දිත් මේ කරණ තියෙන්නේ අන්නතර වගේ අපි හොඳ සාන්ත තැනකට ආවට පස්සේ මේ චිත්තක්ෂණයේ කාය දුචරිත නැහෙනි. සතුම් මරීම, කොරකම් කිරීම, කාමීත්‍යචාරයක් ඉඩක් නැහෙනි. හිස් වචන, පරිස වචන, කේලම් එම් නැත්තම් බුරු මොකක්වත් නැහැ. ඒ වගේම මේ චිත්තක්ෂණය මේ පාළු චිත්තක්ෂණ මට වේවා කියලා තණ්හාවක් එන්නේ නැහැ නේ. මේක පිළිබඳ සැක කිරීම නම් වූ ද්වේෂකුත් නැහැ නේ. මේක නොදැනීම නම් වූ මෝහයකුත් නැහැ නේ. එතකොට මේ චිත්තක්ෂණය කිසිම ක්ලේශයක් නැති කාය දුස්චරිත, වාචී දුස්චරිත, මනෝ දුස්චරිත නැති චිත්තක්ෂණයක් බවත් මේ නිවන බවත් නැත්නම් නිවනේ නියෝජිතෙක් බවත් කවදා හරි අපි තේරුම් ගත්තොත් මේක නේද අපි තන වඩන්න ඕනේ, මේක නේද අපි මේ වැඩි දියුණු කරන්න ඕනේ, භාවනා කරනවා කියන්නේ ඕක නේද, වඩනවා කියන්නේ මේක නේද කියලා තේරුම් ගත්ත දවසේ අපිට තේරෙන පටන් ගන්නවා මේ දවසක් ඇතුළත කොච්චර චිත්තක්ෂණ අපිට උපයන්න පුළුවන්ද. මේ වගේ සැපේට සතුට වෙන්නේ නැති, දුකට කනගාටු වෙන්නේ නැති මේ ලද විවේකය, කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියන මේ විවේක රසය තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ මේ මනුස්සයා ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් ඇයිද කියලා හිතන්නේ? මේ මනුස්සයා මේ පැවිදි වෙලා නැහැ කියලා ભેදයක් ඇයිද කියලා හිතන්නේ? රාමඤ්ඤිකායද, අමරපුරණිකායද, මොකක්වත් නැහැ. මෙතෙන්ද ගියාට පස්සේ මනුස්සකම විතරයි ඉතුරුලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? කිසිම තිරසනෙකුට මෙතෙන්ට එන්න බෑ. කිසිම දෙවියෙකුට මෙතෙන්ට එන්න බෑ. කිසිම බ්‍රහ්මයෙකුට මෙතෙන්ට එන්න බෑ. කවදා හෝ මනුස්ස ලෝකේ පුරුදු කරගෙන තමයි දිව්‍ය ලෝකේ ගිහිල්ලා හරි මේ චිත්තක්ෂණය උපයන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා හරි උපයන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා මේ මනුස්ස ලෝකෙට කියනවා මගුල් සක්වල කියලා. ඒ අනික් මගුල් කරන එකට නෙවෙයි ඔයි කියන්නේ. ඒ සියලු මගුල් අතහැරලා නිකන් ඉන්න පුළුවන් තැන. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඕකටයි. එළඹ සිටි මොහොත කියන්නේ ඕකටයි. එහෙම නැත්නම් මම දැන් මෙතන මුළු හදින්ම මුළු කය මුළු හිත සියල්ලම ඒකට ඔය සුද්ධ කියන්නේ මම කියන්නේ මේ ඉංග්‍රීසි කාරක කියන්නේ whole body experience කියලා. එතින් කියලා බලනකොට කෙනෙක් මං උනන්දු කරන නෙවෙයි ඒකට ගියාට පස්සේ ඒක මේ විග්‍රහ කර කර බලනවා කියන එක ඒක පවුරු ගෑයිලා පෑදීතියට බොරදී එකතු කෙරිලා බැලුවොත් එන්නේ චිත්තක්ෂණ අපි ඇහෙන්ද විඳින්නේ, කණෙන්ද විඳින්නේ, නැහෙන්ද විඳින්නේ, දිවෙන්ද විඳින්නේ, කය හිතෙන්ද විඳින්නේ, මොනම දෙයක්වත් වැඩ කරනවා නම් මේ චිත්තක්ෂණේ වෙන්නේ නැහැ. එනිසා මේ චිත්තක්ෂණේ හයම එකතු කරලා එක තැනට ගත්ත නිසා මේක තියෙන මහා පිරිච්ච ගතිය, මහා සම්පatti කර ගතිය, මහා සන්තුෂ්ටි කර ගතිය. මොන්නම විජයකමත් ලස්සන රූප දැකලා මෙතෙන්ට එන්න බෑ. මේ සැප ගන්න බෑ. කනට මොන මිහිරි සද්දයක් දුන්නත් මෙතෙන්ට ගන්න බෑ. ඒක හිත කන දිහාවෙන් එළියට වීසිකොල ගන්න. නාසයට සුවඳ දීලා, දිවට රස දීලා, කයට පහස දීලා, හිතට වෙන මොන හරි දීලා මෙතෙන්ට ගන්න බෑ. මේ සියල්ලගෙම තොර මේ චිත්තක්ෂණේ සර්වඥාන්සේ කියන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛ. ඒතකොට මේ විවේකය කියලා කියන්නේ උපදි විවේකේ නෙවෙයි. චිත්ත විවේකය. ඒක නිසා මේ සතිපට්ඨාන සූත්‍රයේ සර්වඥාන්සේ කතංච බික්කවේ බික්කූ වේදනාන වේදනාන පස්සේ විරති ඉද බික්කවේ බික්කූ සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමි इति පජානාති විදියට විස්තර කරනවා. ඒකේ ආකාර නාමයකට වේදනා පැති පළු 6ක 9කට කරලා විස්තර කරනවා. මේ හා සමානම විග්‍රහය ආනාපාන සති සූත්‍රයේ සර්වචනාංශයේ දෙවෙනි චතුස්කයේදී පෙන්නනවා වේදනානුපස්සනාව ආනාපානට සාපේක්ෂව කරන්න කොහොමද කියලා. එකම තේමාව ආනාපානේ පමණයි. දැන් මේක නම් ආනාපානේ නවසීවතිකය, ඉරියාපත පබ්බය, අසුබය ගොඩක් අරමුණු විස්තර කරනවා. ආනාපාන සති භාවනාවේදී සතිපට්ඨාන පමණයි දෙවෙනි වෙන්නේ. දිගට විස්තර කරනවා ඒකේ මේ වේදනානුපස්සන වේදනානුපස්සන විස්තර කරනකොට පාවිච්චි කරන පද 4යි. ආස්වාද ප්‍රසවාස ගත්තාම 8යි. පීටි පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති, පීටි පරිසංවේදී පසසිස්සාමීති සික්ඛති.
සුඛ පරිසංවේදී අසසි සාමීති සික්ඛති සුඛ පරිසංවේදී පසසි සාමීති සික්ඛති චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමීති සික්ඛති චිත්ත සංඛාර පරිසංවේදී පසසි සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං අසසි සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං පසසි සාමීති සික්ඛති ඉතින් එතකොට සර්වඥාන්සේ අර කායනුපස්සනාදල මේ වේදනානුපස්සනට හරවනකොට පළවෙනියම දොර අරින්නේ පීටි පරිසංවේදී කියලා. මේකෙදිත් කතා කරනවා මෙන්න මේ විවේකයට එනකොට මේක මේ භාවනා ඵලයක් බවත් දැන් මම මේ විඳින්නේ කාය විවේකේ නෙවෙයි නැත්නම් මේ කයෙන් විඳින ඉඳුරංගේ විඳින විවේකයක් නෙවෙයි චිත්ත විවේකයක් බවත් මේක විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් බවට පත්කරන්න නම් අදුක්කම සුඛ වේදනාව දැන ගැනීම සපයි අදුක්කම සුඛ වේදනා නොදැන සිටීම දුකයි කියන ඒ ධම්මදින්න තෙරින්නාංශයේ කතාව කොච්චර ධර්මානුකූලද කොච්චර ගැඹුරකට අපි කියනවාද කියන එක බොහෝම ලස්සනට විස්තර වෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා මාර්ගය විපස්සනා මාර්ගය කියලා කියන්න පුළුවන්. මේක ඉතාමත් ප්‍රීතිජනක සුඛජනක මාර්ගයක් මිස මූණ දික් කරගෙන අත්කිලමතාණු යෝගයට ඉල්ලා අඬා වැටිගෙන කරන දෙයක් නෙමෙයි. අඬාවෙත් නදීවල් තමයි සැප දුක කියන්නේ. නමුත් මේ දෙක මැදින් මිහිරියාව දැනගන්න ඕන. මේ දෙක මැදින් අපි මිහිරියාව මතු කරගන්න හැටි දැනගන්න ඕන. දැනගත්තට පස්සේ දුකක් ආවොත් අපි දන්නවා හරි වය යනකොට සැපනේ. එනිසා හොඳට බලන්න ඕන යනක. ඇවිස්සුත් ඉන්නවා මෙයා. දුක ආවට පස්සේ දැනගන්නවා මේ දුකක ඉන්නේ. හරි උඹට අනිවාර්යයෙන් උඹ දන්නවා මේ පස්ස පැත්ත ලස්සනයි. යන්දරියර පස්සේ ඔන්න පස්ස පැත්ත පේනකොට හරි සන්තෝෂයක් ඇති වෙනවා. දුක එනකොට දැනගන්නවා මොහිනි වගේ පිටිපස්සේ කුණුපණුවක් ගහලා තියෙන එක හැරුණොත් අනිත් පැත්ත ඉවරයි. සම්බ ආවේ දුකක් දීලා යන්න බව දන්නවා. නිසා සපාවත් මේ පැත්ත මේ පැත්ත එකයි එකතු කරපුවම සම උත්තරයක් එන්නේ. දුකාවත් එකයි. අන්න එක බල ඉන්නකොට මෙවුවා කෙරේ ඇති තෘෂ්ණාව අනිවාර්යයෙන්ම සැප විඳිය යුතුයි අල්ලපු ගෙදර කාට වැඩිය සැප විඳිය යුතුයි කියන කතාවල් නැතු වෙනවා. සැප කියන්නේ මල වාතයක්. දුක කියන්නේ ඒ වගේම එකක්. මේ දෙන්නාත් එක වැඩි පිරු පාස ගන්න නැති වෙච්චහම මේගොල්ලෝ නැවිත් අරිනවා. එහෙනම් අර තද්ද උච්චාවච භාවය වෙනුවට මැදට එනවා. අපි වර පොඩි ළමයින්ගේ ඕද්‍යානවල තියෙන මේ සීසෝ එක කියලා අපේ ස්කෝ අපේ ගම් පළාතවල පෙත්තපදිනවයි කියලා. ඔකේ හැම දිනම කැමැති කොනට ගිහිල්ලා වඩිලා උංගා කුඩයන්ට උංගා පාත් වෙන තමයි කැමැති. පෙත්තගේ මැදට ආවොත් ඒක අර උච්චාවච භාවයේ අඩු වෙලා පොඩ්ඩයි හෙල්ලෙන්නේ. හරියට කක්ෂයට ආපුවාම දෙපැත්ත කොච්චර උඩ ගියත් මැද එතනමයි. මේකට ධ්‍රුවය කියලා කියනවා. අන්නේ ධ්‍රුවයේ ඉන්නකොට අර දෙපැත්තේ පදින එකේ ඡායාව ලේසියි වැටෙනවා. නමුත් තමයි ලොකු කම්පණයකටපත් වෙන්නේ. අන්නේ වගේ සැප දුක දෙකම ආශ්‍රය කරලා ඒ මැද ඇත්තව මේ අදුක්කම සුඛේ තේරුම් ගැනීම කියලා කියන්නේ වේදනා චෛසික ඉද්දිකේ උපේක්ෂාවට යන පාරක්. අන්නේ දෙන ගියාට පස්සේ මේ පුද්ගලයාට තේරෙනවා පහළු ගතියක් ඒක දකින්නේ විවේකයක් විදියට. අසරණ ගතියක් දැනෙනවා ඒක දකින්නේ සසරණ භාවය ධර්ම ආරක්ෂාව ලැබුණා වගේ. අර ලෝකයේ තිබුණ අර නරක ලකුණු නරක වචන වෙනුවට ලස්සන වචන සෙට් එකක් කියා ගන්නවා. මට දැන් විවේකේ තියෙනවා. මට විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛේ තියෙනවා. මේ ප්‍රීති සුඛය මගෙන් වෙන් කරන්න පුළුවන් දෙවියෙක් බ්‍රහ්මයෙක් එහෙනම් මූල ධර්මවාදියෙක් අන්‍යාගමිකයෙක් හතුරෙක් මොකෙක්වත්ම නැහැ. මේක අඳුන ගන්න දන්නවනම් ඒක අපින් දුරුවන් කරන්න වෙන් කරන්න කිසිම ශක්තියක් ලෝකේ නැහැ. මේ සතියේ තියෙනවා හැම වෙලාවෙදි මේ කම්පන චංචල දේවල් වලට සතිය යොදවනකොට එයා කම්පන චංචල දේවල් දරා සිටීමේ ශක්තියකුත් ඇති කරලා එයින් අපිව තණ්හාව කියන කොක්කේ හෝ ද්වේෂය කියන කොක්කේ ඉල්ලන්නේ නැතුව මැදට ගිනල්ලා ඉබේම අර මැද තියෙන උපේක්ෂාවේ නොසැලෙනතාවයේ ගේන ගතියක්. ඒ නිසා සත්‍ය විස්තර කරනකොට සැපට කිජු භාවයේ සහ සැප වේවා සැප මංගලයි සැප හොඳයි කියන ආශාවත් දුකට සාප වේවා නොදකින් නොපතන් කියන තරහත් නැතුව දෙකම කෙරේ සමසිත පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒක තමයි චොයිස්ලස් ව්‍යානස් කියලා ඔය සුද්ධ දාගෙන තියෙන්නේ.
දැනගන්න ඕනේ මේක සැප සැප වශයෙන් දාන්නවා දුක දුක වශයෙන් දාන්නවා. ඒකල සැපට ලෝභ කිරීමත් ඒ කියන්නේ නයිසර්ගයේම සිද්ධෙන ලෝභ කිරීමත් දුකක් ඇති වෙනකොට ඒක වෛර කිරීමත් කියන දෙක දැකපු දවසේ තමයි අපිට තේරෙන්නේ මේගොල්ල තමයි අපිව නලවන්නේ. මේගොල්ල තමයි අපිව පිනවන්නේ. මේගොල්ල තමයි අපිව නටවන්නේ. අපි හරියට නිකන් අර රූකඩ නටවනකොට අට්ටාලේ උඩ ඉන්නේ මිනිහා නූලෙන් අපි හොල්ලනකොට රූකඩ නටවනකොට අපිට පේනිකම් පණ තියෙන රූක පණ තියෙනවා වගේ. ඒ අපිව මේ නලවන නටවන යාන්ත්‍රණය දැකපු දවසේ අපි අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පණත්තල කිරි කැමුත්තල කාලේ ඉඳලම අපි මේ සැප හොයාන යන ගමන මොන්න තරම් බල්ල වලිගයල්ලන්න කරකෙන්න වගේ එකතන කරකවිල්ලක්ද මාර්ගය වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපදා වැටලා තියෙන්නේ මේ දෙක මැද නේද කියලා තේරුම් ගත්ත දවසේ ඒ විපස්සනා භාවන කියන ඉච්ඡතම ගැඹුරු දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි හරි පාරට එන්නකොටම නොසන්සුන් වෙනවා. හරි පාරට එනකොටම පහළු ගතිය අධ්‍යයන, තනි ගතිය අධ්‍යයන, අසරණ ගතිය අධ්‍යයන. ඉතින් මොකක් හරි සැකයක් එළියට දාගෙන අර කවුස ගන්න. කියන්නේ නීවර නැති හිතට නීවර නැ දා ගන්න. මගේ වචනෙන් කියනනම් පෑදීදීට බොරදී දා ගන්න. මේක තමයි පඬිතකම් කියන්නේ. මේක තමයි අපි ගැන අනුකම්පා වෙන්නේ මේ කරන්න කියලා අපේ දැනුම ඉස්සර කරන. එතකොට එන්නේ මොකද ප්‍රත්‍යක්ෂ අයින් වෙලා, චින්තාමය ඥාන ඉස්සර වෙලා අපරාධේ අවුල් වෙනවා. මේ තින්තික සද්ධාව අවශ්‍යයි. මොකද්ද මේ සද්ධාව කියන්නේ? සරුවචනාංශ මේ බොරුවක්වත් අපි රවට්ටලා මේ ශ්‍රාවකවේ වැඩි කර ගන්නවක්වත් වෙන මොනක් කරන්න බොරුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. උන්වහන්සේ කියන්නේ මේ ස්වභාවය. ඒ නිසා උන්වහන්සේ මතක් කරලා දීලා තියෙනවා සැපට ගිජු වෙන්නත් එපා, දුකට වෛර කරන්නත් එපා. ඒ දෙක වශයෙන් දැනගෙන මේ අදුක්කම සුඛ වේදනාව එන වෙලාවේදී අදුක්කම සුඛ වේදනාව වශයෙන් දැනගන්නට එළඹ සිටින්නේ කියලා. එතකොට හැබැයි චිත්‍රය නිර්වර්ණ වෙන්න ගන්නවා. විවර්ණ වෙන්න ගන්නවා. විරජ්‍යති විමුච්ඡති නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියලා ඒකේ අර සැප දුක තියෙනකොට නම් වින්දනයක් තියෙනවා. අදුක්කම සුඛයට යනකොට නිර්වින්දනයක් ඇති වෙනවා. හිරි වැටෙන ගතියක් එනවා. පාළු ගතියක්, තනි ගතියක්, කොන් වෙච්ච ගතියක් දැනෙනවා. අන්නේ නිර්වින්දනේ එනකොට මෙන්න මේ නිර්වින්දනයේ ද්වේෂය පදනම් වෙන්නේ නැත්තම් මේ පාළු ගතිය එනකොට තුක්නදකින් කියන කාලකන්‍යා කියලා ගන්න හිත වෙනුවට අනේ කොච්චර වටිනවද මේ විවේකයෙන් හටගත්ත ආ වූ පීති සුඛය කියලා ඒ විශේෂය ඇත්තා වූ ද්වේෂය දැක්කනම් ඒක නිබ්බිදා ඥාන බවට පත් වෙනවා. එහෙමනම් අපි වේදනා චෛතසිකයේ මතින් ප්‍රඥාවටයි යන්නේ. එහෙම නැති වුණොත් සැප වේදනාවට කැමැත්තත් දුක් වේදනාවට අකමැත්තක් කියන අර අනුශේධ දෙකට වැටිලා අපි චපල වෙනවා, අපි වංචක වෙනවා, වංචක වෙලා කරකවෙන්න පටන් ගන්නවා සංසාර වලල්ලි. මේ මැද වේදනාව යනකොට අනන්තයේ දක්වා විහිදෙන ඍජු රේඛාවක් බවට පත් වෙනවා. අපි යම් තැනකට චපල වුණා නම්, යම් පැනකට වක්‍ර වුණා නම්, ඡාපයක් බවට පත් වුණා නම් ඒ ඡාපයට සාපේක්ෂ ලක්ෂ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඡාපය හා ලක්ෂ්‍ය අතර බන්ධනයක් ඇති වෙනවා. ඉතමසේ ඡාපේ ලක්ෂ්‍ය ආරක්ෂා කරන්නේ ඒ වටේ කරකවෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට අපි තුල ආශාවක් ඇති වෙනවත් එක්කම මම ආයනයක් ඇති වෙනවා. ඊට පස්සේ මම ආයනේ ආශාව දෙක අතර ලක්ෂ්‍යේ වටේ යන රේඛාව වගේ බන්ධනයක් ඇති වුණාට පස්සේ වට බලල යනවා. නිකන් හිතලා ගත්තොත් එමෙ ඍජු සල් රේඛාවට ලක්ෂයක් නැහැ. තිබුණත් අනන්තයට යනකම් ඈත් වෙලා තියෙනවා. ඊට පස්සේ ලක්ෂයයි සල් රේඛාව අතර ගනුදෙනුකුත් නැහැ. සම්පූර්ණ නිදහස වෙනවා. අනිත් වගේ අපේ චපල ගති අයින් කරලා ඍජු පාරට වැටෙනකොට ජීවිතය නිකන් වර්ණවත් නැති, රසවත් නැති, නිකන් පාළු තනි වෙච්ච ගතියක් වගේ තමයි දැනෙන්නේ. අන්න ඒකට වෛර කරලා වෙනස් කර කර පදමාරු කර කර ගත කරන ජීවිතය තමයි අසත්පුරුෂ ජීවිතය වෙන්නේ. මේක තමයි ධර්ම මාර්ගය, මේකෙන් තමයි ගැලවෙන්නේ කියලා දැනගෙන ඒකට ඒ අනුව යන සත්පුරුෂය අසුරු කරමින් එවැනි ධර්ම අසමින් එවැනි දේකට චපල ගති නැති කළ ඍජු මාවතට වැරෙනකොට ඒක සත්පුරුෂ ධර්ම පාඩපත් වෙනවා. හැම චිත්තක්ෂණයක්ම තීර්ණාත්මකයි. චිත්තක්ෂණ දෙකක කිසිම වෙනසක් නැහැ. සෑම චිත්තක්ෂණයකම තීර්ණාත්මයි එක්ක අපායට එක්ක නිවනට. දෙක අතරමැදක් නැහැ. මේක තමයි මේ ක්ෂණ සම්පත්තිය කියනකොට අපිට ඇති වෙන සංවේගය. අපි මේ වෙන දේවල් තෝරන්න බේරන්න මේක වේවා මේක නොවේවා මේක සපයි මේක මට වේවා මගේ කට්ටියට වේවා මේක දුකයි මේක මගේ හතුරට වේවා ආදී වශයෙන් කරන සෑම දේවලම අපි මොන හැඟීමකින්
අගයකට ආඩම්බරයකට දෙන්න ගියත් අපි එකතන කරකවනවා, චපල වෙනවා, අසත්පුරුෂ වෙනවා. මේක ඉතින් සහජාසයෙන් ආපු දෙයක් නෙවෙයි, මේකට වෛර කරන දෙයක්වත් නැහැ. මෙන්න මේක ඇති හැටියෙන් දැකීම තමයි වේදනාපච්ච පඤ්ඤා කියන්නේ. ඒ වේදනාවට ඉස්සලා තියෙන්නේ ස්පර්ශය. ඒ ස්පර්ශය බොහෝමත්ම සූක්ෂම චෛතසිකය. ඒ නිසා අපි ධර්මයේ සිත් උගන්වනවා හරිම අමාරුයි කියලා මේ ස්පර්ශය දක ගන්න. ඒ නිසා ස්පර්ශය අවස්ථාවේදී බහනට ලක් කරන්න බෑ. ස්පර්ශය පව කරගෙන යන වේදනාවේදී තමයි අපි අවදීන් ඉන්න ඕනේ කරන්නේ. මේ වේදනා ජාති තුනයි තියෙන්නේ, සැප දුක් අදුක්කම සුඛ කියලා. ඕනේ නම් ඒ සැප ආමිෂ සැප, නිරාමිෂ සැප කියලා දෙකකට දාන්න පුළුවන්. ඒකටම කියනවා ගේහසිත සැප, නෙක්ඛම්මසිත සැප. ගේහසිත දුක, නෙක්ඛම්මසිත දුක. ඒ කොයි එක ගත්තත් වේදනා චෛසික තුනයි තියෙන්නේ. ඉන් දවසක් ඒ ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝ දේශනාවක් කරලා තිනවා පටිච්ච සමුප්පාද. අවිජ්ජා පත්‍ය සංඛාරයි. ඉතින් ඒකටත් සෑහෙන වෙලාවක් යනවා. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය වේදනා. ඉතින් අහගෙන ආගෙන යනකොට කට්ටිය නැගිටලා යන්න පටන් ගත්තා. සාමදුරෝ වට අත් උසලා බලනකොට දැන් කට්ටිය අඩුයි. ඒ තහාමදුරෝ ඉතින් මේකේ තියෙන ගෞරව නිසා දිගට කරගෙන කරගෙන ඉන්නකොට අන්තිමට වයසක උපාසකම කෙනෙක් විතරලු ඉතුරු වුණේ බණන. හාමුදුරුවෝ බණ කියලා නැගිනකොට ඒ උපාසකම විතරක් ඉඳගෙන ඉන්නකොට ගලු ඔන්න පේනවා ඒ උපාසකම. ගැඹුරු ධර්මයක් දේශනා කරනකොට කට්ටිය නැගිටලා යනවා. ඒවත් කමක් නැහැ. මේ උපාසකම්මටවත් මේක තේරුණාද කියලා. අනේ අවසර. එච්චර විස්තර තේන පස්සපච්චා වේදනා කියන එක නම් තේරුණායි කිව්වා. ඒ තරමටම අමාරුයි මේ පස්සපැත්ත වේදනාව වෙනකොට අමාරුයි. ඉන් එහාට තණ්හා ඇති වෙනවද ප්‍රඥාව ඇති වෙනවද කියන එක සම්පූර්ණ වෙනස් කාරණාවක්. නිසා බණක් අහනකොට හෝ බණක් භාවනා කරනකොට මේන වේදනා චෛතසිකයේ දිහා පෙර නොබැසු නොඇසු නොවිරු විදියට සුඛ වේදනා වශයෙන් දුක් වේදනා වශයෙන් බලාගෙන බලාන යනකොට අනිවාර්යයෙන්ම නිර්වර්ණ වීමක්, විවර්ණ වීමක්, නීරස වීමක්, ඒකාකාරී වීමක් එනවා. ඒක ඔය සක්මන් භාවනා කරනකොටත් හිත හොඳට සමාධිගත වෙලා නැති වෙලාවෙදී හොඳට වම තියෙනවා, දකුණ තියෙනවා වැටෙනවා. ඒක නිසාම අපි දවලුත් ප්‍රශ්නයක් මතුවලා තිබුණා කොහොමද සක්මන් භාවනා කරන්න කියලා. අපි ඒක සඳහා සම්පූර්ණ හිත විවෘත කරලා හිතගෙන ඔබ මේ සක්මන් භාවනා කරන්නට ලෑසිද කියලා හිතෙන් අහලා එහෙන ලෑස්ති නම් දැන් කයට හිත ගන්නයි කියන. අතීතයට යවන්න නැතුව, රූප වලට යවන්න නැතුව, ශබ්ද වලට යවන්න නැතුව, ගන්ධ රස නැතුව. එතකොට අපි හිතගෙන ඉන්න ඉරියව්වට ගන්නවා. මම දැන් මෙතන හිතගෙන ඉන්නවා. ඒකට එන කම්ම ඉඳ හිතගෙනම ඉන්නේ කියලා කියනවා. විහිරෙන හිත තියනවනම් සක්මනට එච්චරම සුදුසු නැහැ. මම දැන් මෙතන හිතගෙන ඉන්නවා කියලා දන්නවනම් එතනින් පස්සේ මෙයාට කියනවා කිසිම કૃත්‍රිම රංගපෑමක් නොවීම පිණිස නිකාන් එහාට මෙහාට ඇවිදින්නේ කියලා. වේගය වැඩි කරන්නත් එපා, අඩු කරන්නත් එපා, මෙනෙහි කරන්නත් එපා, භාවනාවක් කියලා හිතන්නත් එපා. නිකාන් හක්කලම් කරන්න කියලා. අර අදිෂ්ඨාන කරපු ඉඩමේ නිකාන් ඇවිදින්නේ කියලා. ඒක හරියට බලන්න මේ මං යන ගත්ත අදිෂ්ඨාන කරපු ඉඩමේ වෙන කවුරෝ සක්මන් කරනවාද? ඒකේ තනකොළ උල් වෙන මොනවාරි සත්තු සර්පය ඉන්නවද කියලා බලන්න වාගේ. අන්නේ විදියට බලලා තමන්ගේ ඇඟට හිතක් තියාගෙන සක්මණ යනවායි කියලා නూరు කෝඩු ගතිත් නැති කරනාට පස්සේ තමයි අපි සක්මන් භාවනා කියලා පටන් ගන්න. හිතගෙන පැත්තක ආයසරයක් ඉරියවට හිත යොදලා උඩුකය අමතක කරලා යටිකයට හිත යොදන්න ඕන නිසා අත් දෙක ඉස්සරහින් හරි පස්සෙන් හරි බැඳගෙන චේතනාපූර්වක දකුණු පාය දික් කරනකොට අපි දකුණ කියලා දැනගෙන ඒ දකුණට වැටෙන වේදනා බලනවා. පොළව ගැටෙනකොට කොහොමද වැටෙන්නේ? මම පොළවේ මුළු පයම තියනවාද? විලුඹද තියන්නේ? විලුඹෙන් ඉස්සරහට පැතිනවාද? ඇඟිලි වලින් පතර පැතිනවාද? පොළව සීතලද උණුසුමද? එහෙම නැත්නම් පොළව සමතලයි පය අවිසමයිද? එහෙම නැත්නම් පොළව හයියයි පය මෙලෙකද? ආදි වශයෙන් වැටෙන ටික බලන්න. ඊට පස්සේ ඒක ස්ථාවරුණා පස්සේ අපි දකුණු කකුලට අර වගේම දාලා ඒකේ තියෙන වේදනා
දකුණු පාදට සාපේක්ෂව වම පායේ වැටෙනදී බලහන් ඉන්නකොට දකුණු පාය බලනකොට වම අමතක කරනවා වම් බලනකොට දකුණු අමතක කරනවා ඒ නිසා මුලින් මුලින් හොඳට මේ වේදනාව අපිට වැටෙන්න පටන් ගන්නවා. මොකද සක්මණ හොඳට yaad වෙනවා නම් එnde මේ දේවල් වල ඒකාකාරීකමකට ඇවිල්ලා ඉබේම හරියට රූකඩයක් අවදිනවා වගේ වයින් කරපු බෝනික්ෙක් යනවා වගේ හොඳට ගාණක් නැතුව ඒ ස්වභාවික වේගයෙන් එහාට මෙහාට යනකොට අර වම දකුණ කියන දෙක අතර වෙනස දැකගන්න බැරි වීම අපිට වැටහෙන්නේ මෙනෙහි කරන්න ගත්තොත් හොඳට තේරෙනවා දකුණ තියෙනකොට වම කියනවා වම කියනකොට දකුණ කියනවා ඒ තරමටම අපිට තේරුම් ගන්න බැරි වෙනවා මුලදී එක වෙන්නේ නැහැ මුලදී හොඳට ඒ දෙකේ වෙනස තියෙනවා ඉතින් ඒ කෙනෙක් හිත අවුල් කරගන්න වෙනුවට තේරුම් ගත්තොත් අර විචිත්‍රත්වය විවිධත්ව වෙනුවට දැන් නිකන් මේ බයිසිකල් එකක් පාගනකොට පැඩල් එකේ කකුල් දෙක යනවා වගේ යන්න පටන් අර ගන්නවා. එතකොට ඔය අර වගේ වම කියලා විශේෂයක් දකුණු කියලා විශේෂයක් නැතුව වේදනා චෛතසිකය එහෙමම වෙන්න පටන් ගන්නවා. මේකෙදිමත් ඕනකම තේරෙන්න පටන් අර ගන්නවා. දැන් මේ ඇවිදින තමන් දිහා තමන්ටම බලාගෙන ඉන්න පුළුවන් ගතිය. කෙනෙක් ඇවිදිනකොට තමන් බලාගෙනවා. මුළු හදින්ම කරන්නේ ඇවිදින්න විතරයි. තැනකට යන්න උත්සාහ කරනවක්වත් මේ වෙලාවේ ඉස්සලා මෙච්චරක් මං ඇවිදින්න හදනවා කියලා දෙයක්වත් නැහැ. එහාට මෙහාට යනකොට මුළු ඇඟේම පුදුමාකාර සම්බර භාවයකට එනවා. ව්‍යායාම කරනකොට අපි කවදාකවත් කිදින්දා වැඩ කරනකොට අපි කවදාකවත් මේ ශාරීරියේ සමබර ව්‍යායාම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම අපි දකුණු අතින් ලිව්වට වම් අත විස්රාම වෙනවා. වැඩ කරන කෙනා ඒ එක පැත්තකට තමයි අදින්නේ. ඉතින් එතකොට මේ යන්ත්‍රයේ එකලස කැඩෙනවා. ඒ එකලස කැඩෙන්න නම් ඊට පස්සේ ආයෙත් ඒ හා සමාන වෙලාවක විස්රාම ගන්න ඕනේ. අර දෙක සමබර කරන්න. නමුත් සක්මනේදී හරියට සමබර කරලා ව්‍යායාම ආරම්භ කරනවා. ඒ නිසා සක්මන් භාවනාවේදී ඒ ආස්වාද ප්‍රසවාසයට වැඩිය ඒ වේදනාව වින්දන හරි ගොරෝසුවට වැටේන. නමුත් ඒ ඇස් දෙක ඇරලා තියෙන නිසා කන් වලට බාහිර ශබ්ද ඇහෙන නිසා අභියෝගත් වැඩි. නමුත් ඒ හරියටම සක්මනේ එකලස් වුණාට පස්සේ ඒ මොන දෙයක් ආවත් වමං සඳහා නෙවෙයි. ඒ වගේ ඒ ස්වභාවේ මම මේකට හිත නරක කරගන්න ඕනේ නැහැ කියලා යනකොට සමහර වෙලාවට මේ වේදනාව සක්මනේ ඇති වෙන වම දකුණු වේදනාව හිත වැටුනොත් අපි කො සමාධිය මේ සතියට වැටුනොත් හොඳට තේරෙන පටන් අර ගන්නවා. විශේෂයෙන්ම සක්වන මැද හරියේදී මේ හිතවිලි නිතරම අපෙන් අවධානය ඉල්ලනවා. එක එක જાති ඇවිල්ලා හිතවිලි කෑලි ඒව සම්බන්ධ වෙන්න හදනවා. නමුත් අපි අවධානයේ සත්‍යයේම සතිය අර පයේම තියාන හිටියොත් අර හිතවිලි නිකන් ගබ්ස වෙලා යනවා. ඒවට පටලවා ගන්න බැරි වෙනවා. බැරි වෙලාවත් මෙච්චර මේ අවදිදී හිතවිලි තියෙනවා නේද කියලා බැලුවොත් අර හිතවිලි එකින් එකට එක පාරට දන් වල වගේ පුරුක් හැදිලා ඒකේ අර්ථය එන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා හිතවිලිට හිත දැම්මොත් හිතවිලි බාටපත් වෙනවා. හිතවිලි වල ගණන් ගන්න නැතුව සක්මණේම ගියොත් හිතවිලි ගබ්සා වෙනවා. මේ විදිහට හොඳට තේරෙනවා සක්මණේ හරියට කරනවා නම් මේ හිතවිලි කියන දේ නිතරම මොහොදායින්ට ගියාම රැළ ගහනවා වගේ විතක්ක ਵਿਚාර පවතිනවා. ඒ විතක්ක ਵਿਚාරට අවධානය දුන්නොත් සක්මනට අනදර කරලා වහාම අර හිතවිලි අර්ථයක් සහිත හිතවිලි කෝච්චි වගේ එකකට පටලවිලාවිලා අර්ථ දෙනවා. නමුත් ඒ වෙනුවට හොඳට සක්මනේ හිත පැවැත්වුවොත් අර හිතවිලි හැලෙන බව නැත්තම් මේ හිතවිලි තිබුණාට ඒවට ගෙවද ගන්න බැරි බව අපිට එක පැරලිලක් හදා ගන්න බැරි බව දැනගත්තට පස්සේ හොඳට තීරණ පටන් අර ගන්නවා. ඇත්තට මේ හිතවිලි අහක යන දේවල් අපි තමයි අවධානයේ පැත්තට දීලා අර අහක යන හිතවිලි දිගට ගලන හිතවිලි අර්ථ සහිත හිතවිලි රාග හිතවිලි දෝෂ හිතවිලි බාටපත් කරන්න කියලා හොඳට තේරෙනවා. අපි කොච්චර ගැඹුරු සතියක් තිබ්බත් සමාධියක් තිබුණත් හිතවිලි කියන එක නැති වෙන්නේ නැහැ. මේ අහක යන හිතවිලි අරගෙන එව්වට අර්ථ දෙන්නේ අරමුණට අනදර කිරීම නිසා. මේක පරියංගයට වැඩිය හොඳට තේරෙනවා සක්මන් කරනකොට. ඒ නිසා සක්මනේදී හොඳට සක්මන් කරගෙන සතියෙන් හිතවිලි අයින් කරන ගියාට
එහා පැත්තට කියලා හැරෙනකොට ආයසරයක් හිතවිලි වල උස්සනවා. මොකද අපි අවධානය කරිනවනේ, සත්‍ය කරිනවා, සමාධිය කරිනවා. කරකිනකොට ඔන්න සද්දය, ඔන්න රූප පේනවා, ඔන්න හිතවිලි එනවා. ඒ නිසා ආය තන වඩන්න වෙනවා. අනිත් පැත්ත හැරලා හිතගෙන දැන් මං හිතගෙන ඉන්නවා කියලා නම් ආය සක්මන් කරනකොට මැදට යනකොට ආය සමාධිය වෙනවා. එහා කොනට යනකොට ආයසරයක් කරනවා. ඉතින් මේ කැඩිල්ලත් හැදිල්ලත් මේ සතිය තහවුරු කිරීමේ, ඝන බහල කිරීමේ, පන්නරේ තැබීමේ උපක්‍රමයක් මිස වැරදිල්ලක් නෑ. වී යුත්ත ජා සක්මනේදී අනිවාර්යයෙන් මතක් කරනවා දීර්ඝ සක්මනක්. සක්මන් මළුව දිග නම් සමාධියට බරයි, සක්මන් මළුව කෙටි නම් වීරියට බරයි කියලා. නිතරම සතිය කැඩෙන පටන් ගන්නවා. ඒ නිසා සක්මන් භාවනාවේදී අර පරියංකේදී කරගන්න බැරි ගොඩක් විවිධ පැති වේදනාවට සාපේක්ෂව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. එනිසා එහෙකින් හිත කීකරු කරගෙන යම් ප්‍රමාණයකට සතියක් ඇති කරගත්තාට පස්සේ පරියංකයට ගියොත් බොහෝම ලේසියෙන් අර හිතට එන අවුසාගත හිතවිලි, කායික වේදනා කොම නැතුව හොඳ ලස්සන පරියංකයක් කරගන්න පුළුවන්. ඉතින් මම මේ අවස්ථාව ගත්තේ අත්‍තරම අර දවල් අහලා තිබුණු විදිහට සක්ම භාවනා කරන්නේ කොහොමද කියන එක සම්පූර්ණ කරගන්න. කෙසේ නමුත් මේ විදිහට වේදනා චෛතසිකයේ පිළිබඳව මුලමදාක දැක ගන්න පුළුවන් වුණොත් සුප වේවා, දුක වේවා, අදුක්කම සුඛ වේවා ආන්න එක දැක ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට එතෙන්ට ගිහිල්ලා අර විවේකයට ආවට පස්සේ තමන්ගේ භාවනා ජීවිතේ රූප කොටස් අයින් වෙලා තන්නේ කර නාම භාවනාවක් බවට නැත්නම් අරූපී කොටසකට වැටෙනවා. මෙතන ගියාට පස්සේ යෝගාවචරය ආනපනසති සූත්‍රය කියන්නේ චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමිති සික්කති. චිත්ත සංස්කාරයන් කියන්නේ මෙන්න මෙව්වයි කියලා ඒව දැනගන්නා සුළුව භවනා කරන්න පටන් ගන්නවා කියනවා. අර ධම්මදින මෙහෙණින්නාංශගෙන් රහත් මෙහෙණින්නාංශගෙන් විසාක උපාසකතුමා අහන ප්‍රශ්නයට නැවතත් අපි අවධානය යොමු කළොත් චුල්ල වේදාල සූත්‍රයේදී සංස්කාර සුංගාරකාරයක් තියෙනවා කියලා නේද කියලා විසාකතුමා අහනකොට ධම්මදිනා සඳහන් කරනවා එහෙම උපාසකයෙක් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා නැත්නම් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුනක් තියෙනවා කියලා. ඒකට මේ උපාසකතුමා අහනවා මොකද්ද ආර්යාවෙනි කාය සංස්කාර කියලා කියන්නේ? කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක කියලා කියනවා. ඒතකොට චිත්ත සංකාර කියන්නේ මොනවද? චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා, වේදනා, චෛතසික දෙක කියලා කියනවා. වචී සංකාර කියන්නේ මොනවද? වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියනවා. එතකොට ඒ දැනුම අපි දැන් මෙතෙන් පුරුත ගත්තාම පස්සම් බයං චිත්ත සංකාර පරිසංවේදී කියලා කියන්නේ මේ මුළු භාවනාවේදීම විශේෂම ධාතු මනසිකාරයේ පහළුණාට පස්සේ මෙතන තියෙන්නේ හිත ඇතුලෙන් බැලුවොත් සංඥාව සහ වේදනා කියන චෛතසික දෙක විතරයි. ඒන වේදනාව සැප වේවා දුක් වේවා ඒ ආරුඪ නන් ටික අපි දෙන දේවල්. ඒ චෛතසිකේ වනේ. උණුසුම් වෙලාවක උණුසුමක් ආවොත් අපි ඒක දුක් වේදනාවක් විදිහට බාර ගන්නවා. නමුත් ඒ උණුසුම තමයි. සැප වේලාවක සීතල වේලාවක ඒක ආවොත් සැප වේදනාවක් විදිහට බාර ගන්නවා. මේ විදිහට එන චෛත එන ධාතු එක පසුබිමට සාපේක්ෂව තමයි අපි සැප දුක වශයෙන් ඒකට නම් කිරීමක් කරන ලේබල් එල්ලා. මේකට හේතු වෙන්නේ සංඥාව. අපි මේ හඳුනා ගන්න හැටි. අපිට කබ රෝගය වුණත් කන්ඩෝල චන තලෝගය විදිහට අපි හඳුනා ගන්න. ඒකේ අපේ හිතේ තියෙන චපලකම. මෙන්න මේක හොඳට තේරෙන පටන් ගන්නවා මේ කාය සංස්කාර සංසිද්ධිය. ආස්වාද ප්‍රසවාස මොනවාක්වත් පේන්නේ නැහැ. හොඳට පේන්න පටන් අර ගන්න එක හිස්තනක අඳුකුවහකට ගියා වගේ. ඒකට හොඳට පටල වුණාට පස්සේ ඒක පස්සම්බනේ කරාට පස්සේ සංසිඳව ගත්තට පස්සේ තේරෙනවා මුළු සේරම හිත ගිය තැන ආදර රජ මාලිගාව තැදී. හිතට සැපනම් සැපයි තමයි. නැත්තම් නෑ තමයි. ඒ නිසා දැන් තමන් ඉන්නේ භාවනාවකද, හීනකද, නින්දකද කියලා සෑහෙන සැක පහළ වෙනවා. මොකද මොනම ක්‍රමයකින්වත් මේක ස්ථිර කරගන්න විදියක් නෑ. රූප ධර්ම ගිහිල්ලා නැන් ද හොඳටම තේරෙනවා දැන් අඩනින්දක ඉන්නේ වගේ බාගට හීන පේනවද අරමුණේද ඉන්නේ කයි විසිරලාද නාම ධර්මයක්ද රූප ධර්මයක්ද මහා නිකන් හරියට මේ අයිස් කැටයක් තිබුණු වතුර අයිස් කැටයක තිබුණු වතුර ටික දිය කරලා
වාෂ්පීකරණය කරාට පස්සේ කොහොමද දැන් අයිස් කැටි? තිබුණ තැනක්, හැඩයක්, ආකාරයක් මොකක්වත් හොයාගන්න බැරි වෙනවා. අනිත් වගේ මේ රූප ධර්ම ගෙවාගෙන ගිහිල්ලා මේ නාම ධර්ම වලට ආවට පස්සේ යෝගාවචරය අර කාය සංස්කාර සංසිඳන කොට ඇති වෙන පාළු තැන වගේ ඊට වැඩි තාමත්ම අභියෝගශීලී වාෂ්පීකරණය වෙච්ච තැනකටපත් වෙනවා. පත්‍යච්ඡම ආය සහලවන්න ගන්නවා. ආය සැකපු දාන්න ගන්නවා. දැන් නම් සතිය තියෙන බාට කොහොම නක්කල් ලකුණක් නැහැ. සමාධියක් තියෙන විදියකුත් නැහැ. මොකද හිත වික්ෂිප්ත වෙලා. එතකොට මේ යෝගාවචරය දැන් මේ පිස්සු හැදෙන්න එනවාද කියලා දන්නෙත් නැහැ. එහෙම නැත්තම් මේ කොහෙද ඉන්නේ කියලා කියන්නත් බෑ. ඇහෙන දේවල්, දකින දේවල් වල කිසිම සීමාවක් නැහැ. මොකද්ද හිතන්නේ ඒ දේ පේනවා. ඉන්නර හිතේ තියෙන මානසික තත්ත්ව අපි කියන ඔය සයිකෝ මානසික විද්‍යාව කියන්නේ යටිපහුවෙච්ච මානසික අසහන, ද්වේෂ, ආසාවල් එච්චි එව්ව නිකන් අර මඩවලකින් බබළු දාන්නා වගේ බ්ලිප් 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 ගාලා අතනින් මෙතනින් 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 මතුවෙන්න පටන් ගන්නවා. එච්චි උඟ දෙනෙක් කියනවා භූතයෙක් ඇවිල්ලා කියලා. ඇත්ත තමයි, භූතයා තමයි. Tamangeme hite thibuna dewal nisi ninde enna patan ganna. එමකට අර රූප ලෝකෙන් ඇති බාධාවක් නැහැ. යන්න පටන් අරගත්තාට පස්සේ සමහරු ඉතින් පේන කියන්ටයි, එහෙම නැත්නම් අනාවැකි පළ කරන්නයි, රෝග සුව කරන්නයි නානා ප්‍රදේවල් වල පටල ගන්න. අවාසනාවට යැත්තන්ගේ පරමාර්ථයේ භාවනාවේ නිවන නෙවෙයි මේ ලාභ සත්කාර හෝ අනුන්ට කියාපෑම. එහෙම කෙනා මෙතෙන් ජහුව වෙනවා. එහෙම නැත්නම් භයානක සද්ද ඇහෙනවා වගේ හෙල්ලෙන්නා වගේ පැද්දෙන්නා වගේ නානා ප්‍රදේවල් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර ඒත්තේ කාපු සංසාරයේ තිබුණ ඒ සංසාරික දෝෂ විවිධාකාරයෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒවා පිළිබඳව සංඥා තමයි හඳුනා ගන්න හැටි සම්පූර්ණ ඒකාකාර හැඩයක් නැහැ. හරියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ හිත සංසිඳනොයි කියන එක. මේවා දැකලා කලබල වෙන්නේ නැතුව මම මේ බුදුහාමුදුරුගේ පාරේ යන්නේ. සීලක ඉඳලා පටන් ගත්තේ මම මෙතෙන්ට ගන්න සතියෙන් ආවේ ඔන්න ඕක ඕන දෙයක් වෙච්චාවේ කුසාංචින්න කාලේ කියන ඔන්න ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියල මේකම හිත සංසුන් කරනවා කියන කමාරි ඒක අර කාය සංස්කාර සංසිඳනට වැඩිය මේ චිත්ත සංකාර සංසිඳ වීමේදී සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා පරිත්‍යාගයක් කරන්න වෙනවා තමන්ගේ කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව තිබුණු යම්ම හෝ ලේස මාත්‍රයක් තියෙනවා. ඒ සෑම දෙකින්ම වද දෙනවා. මෙතනින් එහාට පතුරු ගහලා, හැම ගහලා කොහේ හරි තියනවද කියලා ආසාවක් තියෙනවනම් එතනම හිර කරනවා. එතනම කරකවන්න පටන් ගන්නවා. ඒ හැම එකකින්ම කම්පන චංචල ඇති කරනවා. ඒ හැම එකකින්ම දියසුලි ඇති කරනවා. ජල තරංග ඇති කරනවා. ඉතින් අන්න ඒ බව දැනගෙන මම මේ ගමනේ යන්නේ නිවන සඳහායි. මට දැන් තියෙන මේ චිත්ත සංස්කාර සංසිඳ වීමයි කියන එක තමයි මේ වේදනානුපස්සනාවේ තියෙන අන්තිම එකලස. ඒකට පුහුණුවක් තමයි මේ කාය සංස්කාරයෙන් කරලා දෙන්නේ. ආනාපාන සංසිඳන කොට අවුල් කරන්නේ නැතුව ඉන්න පුරුදු කරපු එක නා අතෙන් ගියාට පස්සේ දැනගන්නවා. මෙතනදී හිත අවුල් නොකර මම මේ කාය ජීවිත নিরপেক্ষව මෙතෙන් යන්නේ. මගේ ජීවිතේ කාය තියෙන්නේ තියේවා, නැති වෙන්නේ නැති වේවා. මේ වගේ කැපකිරීමකින් තොරව මේ වගේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරන්න බෑ. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සෑම කෙනෙක්ම මේ තැනට ඇවිල්ලා හරියට මරණයට කිට්ටු කරලා කල්පනා කරනවා වගේ මම මේ තෙකල් හම්බ කරපුවා අනම්මන කරපුවා දැන් මොකද ඇති වෙලි මොනම දෙයක්වත් වැඩන්නේ දැන් ඒක ඉස්සරහට ගෙනත් දීලා තියෙනවා අපිට රියසල් එකකට වගේ පරීක්ෂාවට වගේ මොකද්ද අපිට මේ වෙලාවට අපි මේ ගමන වෙනස් කරන්න සාධකයක් වශයෙන් ගන්න දෙයක් තියෙන මොකක්වත් නැහැ ඒ නිසා තියෙන සීරම කැප කරලා ඕන දෙයක් මට ඕන කරලා තියෙන්නේ මේ වේදනා චෛසිකයයි සංඥා චෛසිකයයි දෙක සංසිඳෝන එක. එහෙම නැත්නම් පස්සම්බනේ චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංකාර දැනගන්නවා පස්සම්බයන් චිත්ත සංකාරම් කියලා එක සංසිඳුන අවස්ථාව කියලා කියන්නේ ජීවිතේ කරන දානවල කියන දීලා දෑම්වල උගා ගැඹුරු අත්දැකීමක් මෙතෙන්ද යන්නේ නැතුව යහපැත්තක් නැහැ. මෙතෙන්ද යන්නේ නැතුව චිත්තානුපස්සනාව කියන මේ හිත වැඩ කරන හැටි දැක ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ සංඥා වේදනා කියන චෛසික පිට දැක්කට පස්සේ
අපි මේ දවසක් කරට කරන නාඩගම් කොක නැට්ටම් මවාපෑම් එහෙම නැත්නම් මේ රැවටිම් සහ රැවටිලි ප්‍රදේශයේ දිහා බලනකොට කවදාන සත්‍යයට මුහුණ දෙන්නද කවදාන ඇති හැටියෙන් දැක ගන්නද එදාට තේරෙන පටන් ගන්නවා අපිට කොච්චර ඒ කොක නැට්ටම් උලිලි පෑම් වෙස්නාට වීම් චලන චපල ගතිය ආවත් ඊට පස්සේ මම නම් ආයි ඒ ජලාශයට මගේ මොකක්වත් එකතු කරන්නේ නැහැ. ඒ නිසා කිසියම් විකෘති දේවල් මවාපෑම් සුඛෝපභෝගී දේවල් ආලවට්ටම් එහෙම නැත්නම් මොනවත් නැතුව මට නිකන් සාමාන්‍ය කෙනෙක් වෙන්න තියෙන ආසාව මේකට අවුලක් ඇති නොකරන තියෙන ආසාව කියන එක ඇති වෙන්න එනකොට හරි සංවේග පහන මුළු සංසාරේ පුරාවටම අපි කරේ මේක අවුල් කරගන්න එකනේ. හැම වෙලාවෙදීම මේ මම ඉන්න බවට පෙන්නඳ මම බවට මාන්නයක් තණ්හාවක් දෘෂ්ටියක් ඇති කරගන්නේ ගියේ මේක නිසා මෙතෙන්ද දැන් ඒ කියන්නේ සෑහෙන සතියක් තියෙනවා සෑහෙන සමාධියක් තියෙනවා හොඳ සීලයක් තියෙනවා මෙතෙන්ට එනකොට තමයි තේරෙන පටන් ගන්න මේ ළඟ තියෙනවනේ යම්ම කුලවන්තකමක් ධනවන්තකමක් රූපවන්තකමක් ඥානයක් සෞඛ්‍යයක් මේ සෑම දෙයක්ම විතර තණ්හා මාන දිට්ඨි ඇති කරන මම කුලවන්තයි මම ධනවන්තයි මම සෞඛ්‍ය සම්පන්නයි සෑම දෙකීම තණ්හා මාන දිට්ඨි ඇති කරන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම ඇතිකල යුතු නැහැ. නමුත් අපි පුරුද්ද ඊතර. නමුත් සර්වඥයන්ගේ ප්‍රශ්න කරනවා. ඒ ධනවන්තකමෙන් කෙලස් කැපෙනවද නිවනට පාරක් කැපෙනවද නැහැ. ඒ කුලවන්තකමෙන් කෙලස් කැපෙනවද නිවනට පාරක් තියෙනවද නැහැ. ඥානවන්තකමෙන් ওই ලෞකික ඥාන වලින් කවුරක්වත් ඉඳපු ගමන් පඳුරු වාස්සේක පාට නිවන් දැකපු කට්ටියම ඉන්නවා කියලා බලන කොච්චර ඥානවන්තයන් අතව කවදාකවත් නැහැ. ඒවා සේරම ඒ නිසා උස්සගෙන මේ තණ්හා මාන දිත්තේ ඇති කරන සංඥා මායාව තන්නි කරම අර හොඳට කැපෙන බීයක් කරන තමන්ට මැන ගන්නවා වාගේ මේ ගති ඒ නිසා මේ මගේ හැම හැකියාවක්ම මගේ මේ සතිය පවා සමාධිය පවා සද්ධාව පවා වීර්යය පවා සෑම දෙයක්ම මෙවා මම නෙවෙයි මේවා මගේ නෙවෙයි මේවා මගේ ආත්මේ නෙවෙයි මේ පෙළ ගහගෙන එනකොට මේ වෙන දෙයක් ධර්ම ප්‍රතිපදාවක් මෙතන තියෙන. හේතුඵල ධර්ම කොටසක් තියෙන කියලා ඒ කියන පුංචි සිදුර ඇර මුන්නම ක්‍රමයක් අත් නැතිනවා ඉදිරියට යන්නේ. මට දැන් සතිය හොඳයි මට සමාධිය හොඳයි මම දැන් ඉන්නේ කායන පස්සනානේ මම දැන් වේදනාන පස්සනා කරන්න කියලා පුම්බණ්ඩ හදන්න ගත්තොත් එතනම වැටෙනවා. ඒක හරියට අර පණ ගැටිය ගින්දරට පනිනා වගේ එක තට්ටක් දෙයක් පිච්චිච්චිත් ආය කරගිලා ගිලා ආය ගින්දට පයින්නා වගේ තමන්ගේ භාවනාව දක්ෂයි මම භාවනාවේ දිනුනේ කියලා හිතනවා නම් ඒකත් අසත්පුරුෂ වෙනවා. ඒක නිසා හැම හැකියාවක්ම දිනු කරගෙන ඒ කෙරෙහි තණ්හා මාන දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් විතරක් අපිට ඊගාවට තියෙන මානව හිත වැඩ කරන්නේ කොහොමද? චිත්තානුපස්සනා වැඩ කරන්නේ කොහොමද කියන තැනට යන්න ඕන. මචං මෙතෙන්දී තාමත්ම සූක්ෂම විදිහට තවත් සුද්ධ කිරී ලක්කති කරනවා. කායන පසනාවට පස්සේ වේදනාන පසනාවයි. ඒ කරන දෙයක් නෑ මේකේ. කායන පසනාව සම්පූර්ණ වෙනකොට ඉබේම වේදනාන පසට යෑමක් තියෙනවා. ඒක නිසා කොතෙන්දද විපස්සනාට හරවන්නේ? මොකද්ද මං කරන්න ඕනේ කියලා කියන්නේම මේ මම ආයනේ සක්කාය දිට්ඨියම කොටහා. ඉතින් මේක සාධාරණයක් නෑ. මොකද මේ සතුම් මරන්න හොරකම් කරන්නේ නෙවෙයිනේ භාවනාවටනේ. ගුරුවරු මතක් කරලා දෙන්න ඕනේ. උන් ඔයන විදිහයකට කියන්නේ භාවනාවේදී සැක කරනවායි කියලා. නැත්තම් උද්දච්චයක් උද්දච්ච කුක්කුච්ච නැත්තම් විචිකිච්ඡාව අන්නේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා දෙක වසයි මේ යන ප්‍රවාහය අවුල් කරනවා ඒ කවදාක පොර දාන්න එපා මෙතෙන් ආපු එකත් ලොකු දෙයක් මම මේක අවුල් කරන්නේ නැහැ කියලා ඒ පාර දිගේම යන්න එක්ක සද්ධාමින් ගෝ ප්‍රඥාවෙන් අපි එකතු වෙන්නේ ඒක තුනොත් විතරක් හැම එන වේදනාවක් වේදනා මට්ටමේ ප්‍රඥාවට දුරු දෙනවා කවදාකවත් තෘෂ්ණා වැඩි කරන්න යන්නේ. එතකොට අපි රස හඳුනන්නේ නැති කෙනෙක් බවටපත් වෙනවා. මේක තරුණයන් අතර මහා විශාල ઈચ્છා බංගත්තයක්. බුදුරජාණන් වහන්සේ චෝදනා කළා තිනෝ අරස රූපෝ කිය. මේ භවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකේ තියෙන රස ප්‍රතික්ෂේප කරන්නේ කිය. රස හඳුනන්නේ නැති කෙනෙක් කිය. එතකොට කියන බලාන ගියාම බමුණ ඔබ බණින එකත් ඇත්ත තමයි කිය. මම ක්ලේශන් ඉස්ත්‍රිත තණ්හා මාන දිටි නිශ්චිත රසෙ මං අගය කරන්නේ කියලා. මොකද ඒකෙන් අපි තණ්හාවට බඳින්න නිසා අපි සංසාරයට බඳින්න නිසා අපි
භාවනා කරනකොට සැපක් ආවත් දුකක් ආවත් ආලෝකයක් පේනවත් අන්ධකාරයක් පේනවත් සැහැල්ලුවක් ආවත් බරක් ආවත් මේ සෑම දෙයක්ම මේ සංඥා වලට පෝෂණය කරන විදිහට එහෙම නැත්නම් වේදනා චෛතසිකයේ කුප්පණ විදිහට නැතුව ඒක හුදු චෛතසිකයක් හුදු ධාතු මනසිකාරයක් වශයෙන් කල්පනා කරන්න යන්න නම් අර කලින් කියන කායන ප්‍රශ්නාවෙන් දක්ෂකමක් අරගෙන එකලස අරගෙන මෙතෙන් ආවට පස්සේ ඊටත් වඩා වගකීමකින් ඊටත් වඩා සදාචාරාත්මක වගකීමකින් මේ පාර ගමන් කරොත් අපි ඊටත් වඩා ගැඹුරු චේතන විදින වේදනා ප්‍රශ්නාවේ චිත්තාන ප්‍රශ්නාවට බැස ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒකනේ ඒකටයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා මේ තොරතුරු එකතු කරන්න ගමන් කරගෙන යන භාවනාවේදී මේ පෙර සකස් කිරීම වෙන කෙනෙක්ගෙන් අනු මේ උදා උපකාර නැතුව Tamanට සකස් කරන්න පුළුවන් ගතිය ඇති කරගත්තොත් ඒක තමයි මේ ධර්ම දේශනා කරපු බලාපොරොත්තු වෙන. ඒක තමයි අපි ධර්ම සාකච්ඡාවකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි විමුක්තියක් ලබනවා කියන්නේ. ගුරුවරයා කෙරෙහිම බැඳී ජීවත් වෙනවා නම් ඒක වාල්කමක් වෙනවා. ඒක නිසායි ගුරුවරයෙකු වගකීමක් තියෙනවා මේ ධර්ම කොටාස නීති පද්ධතිය ශිෂ්‍ය අතර දීලා මෙන්න මේ ටික කරගෙන යන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ අත කපා දැමීමක් කියලා. ඔන්තිම කරනකොට ගන්නකොට තමයි තමන්න තේරෙන්නේ මේක මේ ධර්ම නියාමයක් නිසා අපිට අනිවාර්යයෙන්ම ඒ ළඟ ඉන්න ගුරුරෙක් සිටිය යුතුයි කියලා තිබෙනවා තියෙන ඉන්නන හොඳයි. නමුත් මේ මට්ටමින් එහාට ගියාට පස්සේ ඒ තමන්ටම තේරෙන්න පටන් අර ගන්නවා මේක අර ඍජු බල රේඛා වැඩ කරන හැටි සහ වංක චපල වෙච්චාම බලේ නාස්ති වෙන හැටි. අන්න ඒක සතියේ ඉඳලා සම්පජඤ්ඤයට සත්‍ය කියලා කියන්නේ සිහියනම් ඥාණයට පාර පාදනවා. ඒ හරියට කියනවා නම් ඉදිකට ගියාට පස්සේ පිටිපසෙන් එන නූල ගිහිල්ලා මැස්ම දාලා දෙනවා වගේ හොඳ ඉඩක් වෙනවා ප්‍රඥාව වැඩෙන්න. මොකද පිටිය සකස් කරලා දෙනවා. පිටිය සකස් කළාට පස්සේ සම්පජඤ්ඤය නම් වූ ප්‍රඥාව නිසිනින්ද වැඩෙන්න පටන් ගන්න. ඒ ගොඩක් ඉඩ ආරම්භ දෙන්න වෙනවා හිතට. පුළුවන්තරම් මේ විදිහට පක්ෂග්‍රාහීකත්වයෙන්තරෝ සැප දුකට එහෙම නැත්නම් මම ආයෙනෙටි නොතබ ඒ පිටිය සකස් කළ දුන්නාට පස්සේ අලුතෙන් භාවනා කරන්න ඕනේ ඥානෙ පහළ වෙන්න අපිට කරන්න තියෙන්නේ ඥානෙට ඇති බාධා අයින් කරන එක විතරයි. ඊට පස්සේ භාවනා උඟාවක් කෙරෙන්නක් ඉස්සරහට යන්න භාවනා කෙරෙන්නක් වෙනවා. මුලදී නම් ඒක යොමුවක් ගොනුවක් සකස් කළ දෙන්න නැත්නම් අනුග්‍රහ කරනවා. ඉතින් අද ධර්ම දේශනාවත් එවැනි මන භාවනා කරන අයට අනුග්‍රහයක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. අපි පැය කහමාරක විතර කාලයක් කරන් තියෙනවා. සියලු දිනාටම මේ අනුව සැනසීම මුදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපිට වේලාව සටහන් වෙන්නේ 8:05. ඉතින් කාට හරි වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවනම් මතු කළ යුතු ප්‍රශ්නයක් තියෙනවනම් මතු කරන්නයි කියලා මම කරුණාවෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය වෙලාවට හිතට නොයන අන්හෝල්සම කියන්නේ පාප හිතවිලි කියමු. හිතවිලි ඇයි භාවනා කරනකොට හිත හදාගන්න වෙලාවට එළියට එන්නේ? ඒ වෙලාවටනේ හිත පිසුදු වෙන්න ඕන. එතකොට එනවා අනික් වෙනාවට නැති ඒවා. හැබැයි හිත යටින් දෙනවා බොහොම ස්තුති කියලා. කාටද දන්නේ අන්හෝල්සම හිතවිලට දන්නා ඉතිවිලි. මේක තමයි භාවනා කරනකොට කියන්නේ අපි හේනක් කොටන්න ගිහිල්ලා නවදලි හේන පුච්චවුවට පස්සේ කවදාකවත් නැත්තරම් සරු විදියට තනකොළ වැවෙන්න පටන් ගන්නවා. ඒක ඇහැටි සරු පොළවේ තනකොළ වැවෙනවා. ඉස්සලාට ගන්නේ දැන් භෝගපැලේ දාපුවාම භෝගපැලේ යට කරගෙන තනකොළ එනවා. ඉතින් ගොවියර දැනගන්න තියෙන්නේ මේක මෙහෙම ගියොත් භෝගපැලේ යට යනවා තනකොළ එනවා. උතයි වයින් කළ තනකොළේ භෝගේ මතු කරගන්න තනකොළ අයින් කරන්ඩ දැනගන්න ඕන. ඒක නිසා භාවනා කරන්න ගියහම තමයි අපේ මේ කෙලෙස් චරිත ලකුණු පෞරුෂත්වේ මතුවෙන්නේ. මේකෙන් තමයි ලෙඩේ සනීප වෙන්නේ. එහෙම නැත්නම් මේක යට කරගෙන ඇතුළේ තියාගෙන හිටියට කවදාකවත් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය
ගෙඩි වෙදකම් කරනකොට කරන්නේ ඇඹුල් බෙහෙත් බඳිනු. ඇඹුල් බෙහෙත් බඳිනවා ගෙඩි පැහැවලා ධර වේලියට යනවා. එළියට ගියාට පස්සේ දැනි වෙනවා. ගෙඩි ඇන කරොත් ඒක වෙන තැනකින් මතු වෙනවා. ඉතින් මේ වෙලාවේදී ජක්කොණ්ඩ බය නම් එපා සෝනෙකේ වල හදන්න. අපි යන්න හදන්නේ එන හිතවිලි වලින්. මම ලෑස්තිලා තමයි යන්නේ. ඒකයි සීල එක පිළිහිලා ඕන දෙයක් එනවා නම් හොඳයි. දැන් ඔය සයිකොලොජිකලි ඔය සයිකෝ තෙරපි වල කවුන්සලින් වලින් කරන්නේ එයාගේ යත ගිය අමිහිරි අතීතේ මතක් කළ දෙන එක. මතක් කළ එක මතුවෙන්න එයා ගෙදර යන්නේ සතුටින්. සම්පූර්ණයෙන් මතුවෙච්ච දවසේ මේ ප්‍රශ්න ඉවරයි. අපිට වෙලා තියෙන්නේ මේ නරක හිතවිලි එනකොට මඟදි නතර කරන්න හද. එතකොට ඒව 3-4 ගුණෙන් බැදෙනවා. මොකද නරක හිතවිල්ලක් නරක නෑ නරක හිතවිල්ල බව දන්න තාක්කල්. නරක හිතවිල්ලක් නරක වෙන්නේ ඒකට ද්වේෂ කරන තාක්කල් පමණයි. දැන් අපි කුසී වැඩ කර දිනකොට කොච්චරක්වත් ඒකෙන් ගොඩාක් අපතාවිය විහි වෙනවා. පොල් කුඩු ටික අයින් කරනවා. තේකොළ කොට්ටනේ තියෙන තේකොළ කුඩු ටික අයින් කරනවා. වැඩකුළ පොත් අයින් කරනවා. කෙළගිරි පොත් අයින් කරනවා. ඒක ඔක්කොම මුල්ලක දාලා තිබ්බොත් කුණු වෙලා ගඳ ගහලා පුස්කාලා නරක් වෙනවා. නමුත් ඊව අරගෙන ඉල්ල අවුවට දැම්මොත් කොම්පෝස්ට් වෙනවා. කොම්පෝස්ට් තමයි ලෝකෙ තියෙන හොඳම සමබර පොහොර. වෙනස මොකද්ද? ගෙයි මුල්ලේ තිබ්බොත් සූර්යාලෝකයට ලක් වෙන්නේ නැහැ. එළියට දැම්මොත් සූර්යාලෝකයට ලක් වෙනවා. ගෙයි මුල්ලේ තිබුණ කුණු වෙන මේ අපද්‍රව්‍ය ගේදර අපද්‍රව්‍යද මොකද්ද නමක් කියනවකට. සූර්යාලෝකයට දාපු ගමන්ම ඒකේ තියෙන රෝගකාරක බැක්ටීරියා නැති වෙලා මෘතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරුලා කොම්පෝස්ට් එකක් එළිය වෙනවා. හේතුව සූර්යාලෝකයට ප්‍රකාශ වීම. සූර්යාලෝකයට එළිවීම. එහෙනම් අපේ ඇතුලේ මේකලේ සංගණ ඉඳ වෙන්නේ මොකද්ද? අර විස බීජයි පුස් කාලා ගඳ ගන්න. එළියට දාලා සත්‍ය ආලෝකයට දාපු ගමන් ඒව කොම්පෝස්ට් එකක් වෙන්න ගන්න. සූත්‍ර පිටකයේ කියලා කියන්නේ සම්පූර්ණ ඒ කාලේ එළියට දාපු කෙලස් ටික ලියලා තියෙන තැන තමයි. ඔගේ වෙන සුවඳක් නැහැ. භාවනා කරනකොට කෙලස් මතුවේ නැටිවි කියලා තියෙනවා. කියපුවාම ඒක සුද්ධ ලියවිලක් වඩ පත් වෙලා. භාවනා කරනකොට මෙහෙම වෙනවා. භාවනා කරනකොට මෙහෙම වෙනවා කියලා ඒ නරක ටික ධර්ම ස්වරූපයෙන් බලනකොට මනුස්ස හිත පිළිබඳව සිතියමක් පාටපත් වෙනවා. ඒ නිසා මේ අන්හෝල්සම් පාප හිතවිලි එනවා කියන එක ද්වේෂයෙන් තොරව බලන්න පුළුවන් නම් මොකද ආවත් නැතත් මේක තමන්ගේ ඇතුලේ තිබුණේනේ දැන් තියෙන එළියට එන එක විතරයි. එළියට එනලා කුලප් දෙයක් නැහැ. මේක හැබැයි බොහොම අභීත ප්‍රකාශනයක්. මොකද හුඟ දෙනෙක් ඒක නෝට් කරන්නේ නැහැ. හුඟ දෙනෙක් මේක ප්‍රශ්නයක් විදිහට නගන්නේත් නැහැ. මේක ලස්සන කතාවක් ලියලා තිනවා. ධම්මසංගණී අටුවාවේ. ධම්මසංගණී අටුවාවේ ලියලා තිනවා යම් කිසි කෙනෙක් සිල් නොරකින තාක්කල්. පන්සිල් ගන්න නැති එක නයි කියලා හිතන් සාමාන්‍ය සතුම් මරන හොරකම් කරනවා. අපි කියන්නේ පුසත්ජන පුද්ගලයා කියලා කියන්නේ. අසුතෝ අපුතෝ ජනෝ කියලා පොතේ ලඳන් කරලා තියෙනවා. බණක් අහ නැති පුසත්ජනය සංසාරයට බැඳින්නේ සිම්පල් එකම හේතුව තණ්හාව කියලා. ප්‍රපංසය ඉදින් මුළු ජීවිතේම ගත කරන්නේ ආසාවල් ඉස්ස කරන් තමයි. නමුත් යම් කිසි කෙනෙක් සීලයක පිළිපදපු ගමන් සීලය එයාට දැඩිව රකින්නකොට එයා තණ්හාවේ නෙවෙයි කියලා කියනවා මුළු ලෝකෙටම බැඳෙන්නේ ද්වේෂෙන් කියලා කියනවා. සිල්වන්ත ඇරෙද්දර කේන්ති යන්නේ කාටවත් අත. භවනා කරන මනසෙන්ට හරියට කේන්ති යනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රිය ගුණ වැඩේ කියලා. අහේතුව. ඒකට හේතුව අහේතුව තමයි වෙන එකක් නැහැ. ඉතින් මේ නිසා හුඟ දෙනෙක් කරනවා මේ භාවනා කරුවට පස්සේ මේ නුරුස්නා ගති පහළ වෙනවා අනු මට කරදර කරනවා මාර බලවේග එනවා নানা ප්‍රකාර දේවල් තියෙනවා ප්‍රകൃතිය නම් අපි අර බැඳලා තියෙන බැඳින සංයෝජනේ මාරු වෙනවා තණ්හා සංයෝජනේ දෘෂ්ටි මේ ද්වේෂ සංයෝජනේත් මාරු වෙනවා ඒක නිසා කියනවා පුළුවන් තරම් මේ කරත්තේ දැන් ජරබර ගන්න නිසා ඔකට තෙල් ටිකක් දාලා මෛත්‍රිය දාලා කචේප් කරන්නේ නැත්නම් අහල පහල මිනිසුක දෝෂයක් නෙවෙයි උඹේම දෝෂේ ඔය.
අපි කරන්න හදන්නේ මේ භාවනා කරනකොට රේඩියෝ දානවා, පොඩි උන් කෑ ගහනවා, මේ වෙන් මල මල කරදරේ කියලා ඒ මිනිස්සුත් ඒ කරනවා. ඔය අක්ක ඔච්චර කලොත් කෑ ගැහුවා. ඒක ප්‍රශ්නයක් නැහැ. සිල් රකින්න ගිය ගමන් අපි මණිකොටලේ දුස්සීලයි මම තරන් සිල්ලන්ත කියලා ඉවරලා ඇද්දගෙන නෙමෙයි ලෝකයා දිහා බලන්නේ නහයෙන් බලන්නේ. ලෝකයාට වෙනම මීයා කම යලුත් කරන්න කියලා පිටු වෙල්ලා කියලා බණිනවා. ඒක ඇත්ත කතාව. ඇත්තට ලෝකයාගේ දෝෂයක් ඇත්තෙම නැහැ ඉතින්. තමන් දැනගන්න ඕනේ මම යන්නේ අරිට වැඩි අභියෝගශීලී තැනකට කියලා. ඉස්සරහට යන්න 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 තමන් දැනගන්න ඕනේ ලුණු ගෙඩිය පිටම පොත් අයින් කරපුවා ඊට වැඩි තුනි පොත්තක් පිළියෙට එන්නේ. ඒක ඊට වැඩි මෙලකයි. ලුණු ගෙඩිය නරක් වෙන්න වැඩි ඉඩ. අර පිට පොත්ත හොඳයි. පිට පොත්ත ගොරෝසුයි. ඒක අයින් කරපුවා ඊට වැඩි තුනි පොත්තක් එන්නේ. තුනි පොත්තක් එන නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා තුවාලයක් තුවාලයක් වශයෙන් තියෙනකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ වනමුකේ පෑදුවාට පස්සේ වේදනාව වැඩි. ඒක සාමාන්‍ය නිදර්ශනය නිසා භාවනා කරන්න යනකොට ස්වභාවයෙන්ම ලකුණු හතරක් මම කියන මෙහෙම කියන්නම්කෝ. සද්දිය නොපිහිටපු කෙනා තමන්ගේ තියෙන කෙලෙස් රණ්ඩු කිරිල්ලෙන් ගහගනින්ලෙන් ප්‍රේම කිරිල්ලෙන් මොකකින් හරි ගෙවාගෙන ඔය කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. සතිය පිහිටවපු ගමන් අපි ඔක ඇඩ්ජස්ට් කරන්න හදනවනේ. මේ වෙලාවේ මේ රාගය කරන එක හරි නෑ. මෙහෙම ද්වේෂ කරන නමුත් මොකද වෙන්නේ? පෙන්ට් අප් එනර්ජි එක ඇතුලේ ඉතින් අර දැවක් බැඳා වගේ හිටිනවා. එතකොට අර ගර්ජෆ් කේ පොතක සඳහන් කරලා තියෙනවා සතිය පිහිටවන්න පටන් ගන්නකොට ලකුණු හතරක් එළියට එනවායි කියලා. ඉරිටබිලිටි, අන්සැටිස්ෆැක්ටරිනස්, ෆෝල් ෆයින්ඩින් ඇන් පෙඩැන්ටික් කියලා. ඉරිටබිලිටි කියන එක අපිට කියන්න පුළුවන් නුස්නා ගති පහළ වෙන්න පටන් ගන්න. හැබැයි අපිට පේන්නේ අල්ලපු ගෙදර මිනිස්සු හර නැහැ, නැත්තම් තමගේ ගෙදර මිනිස්සු තමන්ට වෛර කරනවා, නැත්තම් මාර බලවේ කියලා නුස්නා ගති පහළ කරනවා. දෙක ෆෝල් ෆයින්ඩින්. හැම කිනාම හිතගෙන ඉකියත් හර නැහැ, ඉඳගෙන ඉකියත් හර නැහැ. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේක මෙහෙම කරන්න කියලා? හැම කෙනෙක් දිහාවටම බලන්නේ නිකන් තමන් හරියට කෙලින් ඉන්න මිනිහා අනිකුල ඇදට ඇදිනවා. ඒක අන්සැටිස්ෆැක්ටරිනස්. මේ මිනිස්සු කිච්චර මං සිල්ලක්කට මට සලකන්නේ නැහනේ. මෙහෙමද මට සලකන්නේ කියලා මහා ලොකුවට බලාපොරොත්තු වෙනවා. පෙඩැන්ටික් කියන එකේ සිංහල වචනේ මොකද්ද කියන්නේ තියෙන්නේ? මං දන්නේ මොකද්ද සිංහල වචනේ කියලා. පාණ්ඩිතය කියලා තියෙනවා නිකම් පණ්ඩිතය වෙන්න හදන ගතිය. අයිය වෙන්න හදන. ඈ? බකපණ්ඩිතය. මේ වෙන්න හදුවට පස්සේ මොකද වෙන්නේ? ඒක ගැන දන්නේ නැති මිනිස්සුෙකුට වෙනද නැති දුක් තොගයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක නොතීටියා නම් මොකද වෙන්නේ හිතන්නේ? බුද්ධෝත්පාද කාලෙක නැවෙයි නම් අපි මේ උත්සාහය කරන්නේ අපි මොකද වෙන්නේ? වැල් ගැඩවිල්ලේ කරන ය පොළොව යඩ යට හිට වේ කැදලා අරගෙන අවුවට දැම්මවා. වියලිලා නැිනව. අපි එකතු වෙලා මොකද කරන්නේ? අපි මේ අපි ළඟ නුරුස්ම ගතියක් එනවා. අනේ එහෙම වුණොත් තරහ වෙන්න එපා. මට කියලා දෙන්න. අනේ මං ඕගොල්ලන්ගේ වැරදි හොන ගතියක් පේනවනම් මට කියලා දෙන්න. ඒ වගේම මම අසහනයකටපත් වෙනවනම් අපි එකිනෙකාට උදව් කරගනිමු කියලා කල්යාණ මිත්‍රයන් අතර ඒ දුක බෙදා ගන්න ගතියක් තියෙනවා. එහෙම නැතුව තනියම යන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න. ඒකම අහලා ඉතගේ කරන මේ ප්‍රශ්නේ. භාවනා කරන්න ගියාට පස්සේ නැති කෙලස් මතුවෙන්න පටනවා. අර තුවාලේ වනමුකේ පාදන් ඉස්සෙල්ලා ඌලන් වදිනට අවු වැටුණාට ඒක ගාණක් නැහැ. වනමුකේ පෑදුවට පස්සේ හරිම ඉරිටේටි. ඉතින් ඒක හුඟ දිනකොට වෙන්නේ මේ ප්‍රශ්නේ වරණගන්න දන්නේ නැහැ. හුඟ දිනේ දන්නේ නැහැ මේක භාවනාවෙන් එන එකක් කියලා. හිතන්නේ මේ මාර බලවේගේනවා මේ භාවනා ජීවිතයට යනකොට පින් කරන්න යනකොට මාර බල වැගෙනවා කියලා මම කියන්නේ. භාවනා නෙමෙයි පින්කද ජීවිතේ කියම අන්ධහැර පෑවිලා වැඩි වෙනවා. අන්ධහැරෙන් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ. අන්ධහැර පෑන්න නැතුව වැඩේ කරගෙන ගියා නම් මොකුත් වෙන්නේ නැහැ. ඔය මට මතකයි ඒකෙදි මගේ නමක් දාලා තිබුණා. ඒක ආදී කරන වැඩ. පත්‍රයේ ආටිකල් එකක් දාලා තිබුණා. බලංගොඩ ආනන්දමෛත්‍ර හැමතුරු හම්බෙන්න ගිහිල්ලා මම ප්‍රශ්නයක් ඇහුවයි කියලා. ඇත්තට මම ගියා තමයි ඔය සිද්ධිය මම නෙවෙයි. ඇහුවලු ස්වාමීන් වහන්සේ මේ මාර බල වැගෙනවා නේද භාවනා කරනකොට කියලා. ඊට පස්සේ බලංගොඩ හම ලස්සන කියලා කියනවා මහත්යෝ සීල ශික්ෂාට සමාධි ශික්ෂාවට මාර බලවේගාවට විපස්සනාට කවදාකවත් මාර බලවේග නැහැ කියලා. මාත හරි සතුටක් හිතුණා. මගේ නම දාලා තිබුණත් බොරු, ඒක බොරු. උත්තරේ හරි වටිනවා. විපස්සනාදී මාරය ආවත් අපි මගේ වැඩක් ගන්නවා මිසක් නිකන් යන්න දෙන්නේ නැහැ. මාරය ආවත් කියන පොඩ්ඩක් වාඩි වෙන්න, අපි ග්‍රීන් ටී එකක් බමු, පොඩ්ඩක් වාඩි වෙන්න කියලා කියන මිසක ඵල කියන්නේ.
එතකොට ඌට අර ආපු වැඩේ කරගන්න බැරි වෙනවා. නිසා කිසිම බාධාවක් ස්වරූපයට අපි ගන්න බැහැවනා කරන්න ගියාට පස්සේ මේක ඊගාව ප්‍රශ්න පත්‍රේ. ඊගාව ප්‍රගති පරීක්ෂණේ. ඊගාව අභියෝගේ. බැරනම් පරාදයි. නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න මේක ලුණු ගෙඩිය පොත්ත ගැලේ වගේ තමයි යට තියෙන සියුම් සිවිය මතුවේ. තුවාලේ වනමුකේ අයින් කරුවා වගේ හරි සෙන්සිටිව් වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ ඉඳුරන් සංප්‍රණීත වෙනවයි කිය. දැන් සාමාන්‍යයෙන් ඔර අවුරුදු කාලයට ප්‍රබහණක් අරගෙන වත් කරලා ගත්තට පස්සේ ඒක තට්ටු කරව ගල හද්ද වෙනවනේ. අවුරුදු නැති කාලේ බෙරේ එල්ලලා තියෙන ලෑ ඔකට ගැහුවට ඒක ඇත්තට බේස් වෙන්නේ නැහැ. ඒ අවුරුදු කාලේ නම් පදම් කරගත්තට පස්සේ බෙරේ සුරල් දාලා ගහන්න හදනකොට ඒක සද්ද කරනවා. දැන් මේ ගන්නෙ අවුරුදු වෙනින්ද අපේ හොඳ වෙලාවක් ඇවිල්ලා අපි ඒක මේ භාවනාවට බැලලා දැන් ඉතින් ඒක සද්දෙන්නේ නැත්තම් සෞතුයි. සද්දේ තමයි ඒ ලස්සන කතාව බුදුහාමුදුරු කියලා තියෙනවා මේකට සම්බන්ධ කරලා. මට අපි කියන්නේ කංශ භාණ්ඩ කියලා කියන්නේ ඒ කියන්නේ ලෝහ භාණ්ඩ. බුදුන්වහන්සේ කියනවා මේක ඒක ඝණයක් විදිහට තියෙනවා නම් මේක පරීක්ෂා කරන්නේ අපි එහුවට පස්සේ නින්නාද දෙනවා. ඒ පැලුනොත් මොකද වෙන්නේ කියලා බොල් සද්දයක් එන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය ඒක ගණන නම් එයාට ගහපු ගමන් ඉන්නේ කෑ ගන්න පටන් ගන්නවා. එයා එක ටික කියන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය නැත්තම් සක්කාය දිට්ඨිය කැඩිලා නම් එයාට කවුරුත් ගැහුවත් එයා මේ සාරම්භෝණ වෙන්න විච්චති කියලා කියනවා එක ටික කියන ගතිය එන්නේ නැතිද? එයා සාධාරණව තසන් දැන් මනුස්සයමට හොඳටම බයි. මම කරලා නැහැ වැරද්දා. ඉතින් නම් මේ අතර කේන්ද්‍ර කියලා දින ඔය ලාවක කියලා බඩක් නැහැ බොහොම තරම් බැනපන් කියලා කරපන් එකයි. එහෙම නැති කෙනා බෑ 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 මේ වෙලාවේ මේක දෙකක් කරන්න ඕනේ මේ මනුස්සය නිකන් ආවට ගියාට මට බයිනවා කියලා උත්තර දාපුවාම ආරක එකට එක එක ගිහිල්ලා මහදිග තුර යනවා. ඒක නිසා සච්චේ නේරේසි අත්තානම් කංසෝ උපහත යත. ඔබේ ආත්මේ দমন කරපන් කියලා කියනවා උපහත යත කංස කියලා කියන කංස භාණ්ඩේ පැලිච්ච කංස භාණ්ඩයක් විදිහට ඔබ ආත්මේ দমন කරපන් කියලා කියනවා. ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේ නවිච්චති. මේනිහා නිවනටපත් වෙච්ච මිනිස්සේ ගැලඟ සාරම්භේ නැහැ. එක ටික කියන ගතිය නැහැ. පත් උත්තර දෙනවයි කියලා කියන අපි මොනවාරි කියනකොට ඒකට විරුද්ධව කතා ගන්න ඒක එන්නේ නැහැ කියලා තියෙනවා. කැල්ල ගැරපෙන්න අපි අර කෙලෙස අවුස්සන ගතියක් එනවා. එතරම් එනවා. ඒක තමයි අපි ඉල්ලන අභියෝගේ. අවුස්සට පස්සේ දැන ගන්න ඕනේ ඒවවා අව කුප්පණ්ඩාවට මම නොකිපි ඉන්න ඕනේ. අමෙකට ලෑස්ති වෙන්න නිසා මම නිතරම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්ම සාකච්ඡා කරමින් බණ අහමින් ඉන්නකොට දැන් වැඩේ යනවා. ගියාට තව පැත්තකින් කියනවා නම් පෙරකල කර්මයක් නිසා මේ කෙනෙක් මට අසාධාරණ විදිහට බයිනු. එමන් දන්නවා නම් කර්ම කියලා මම හිතා ගන්නවා ඒ කර්ම ගෙවිච්චාවයි දැන් මෙයාට බැනලා අලුතෙන් කර්ම රැස් කරන්නේ. ඒකයි යෝගාවචරය කියන්නේ. අසාධාරණ විදිහට අපිට හොඳ නරක හප දුක් එනවා. ආවට පස්සේ ඒක විග්‍රහ කරන්න ගියලා ඒකෙන් අලුතෙන් ආය ප්‍රවේග ඇති කරන්නේ. ඒක නොකර සිටීමේ හැකියාවක් බුදුහාමුදුරුවෝ අපිට ලයිසන් එකක් වගේ දීලා තියෙනවා. ඔබට ගැව්වට ඔබට නොගහින්න පුළුවන්. මම නම් කවදාකවත් ඔබට දොස් කියන්නේ නැහැ. අනිත් කවුරු දොස් කියවා. ඔබට බයිනකොට ඔබට නොබැනී ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මම ඒක ඔබට දෙනවා බුද්ධ පුත්‍රයෙක් වශයෙන් දෙට මේ යන්ත්‍රයක් වගේ. ඉතින් අපි පුරුදු කරන්නේ ඒක තමයි. එතනයේ ප්‍රශ්නේ හොඳයි. මේ උත්තරය ඇහුවයි කියලා ඔක නතර වෙන්නේ නැහැ. ඔබ දිගට මෙනවා. ඒක හොඳට දැනගෙන යන්. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි. ඒ කියන්නේ කෙලෙස්වල දෝෂයක් නෙවෙයි. ඒගොල්ලන්ට මතුවෙන්න අපි අවස්ථාව වැරදුනට පස්සේ අපි දැන් යකාගේ මේ බය නැති යකාට බය නැති නිසා තමයි සෝණේ කෙවල් හදලා තියෙන්නේ. ඔබ වරෙන් මම එන එකට මුණ දෙනවා මේ චක්‍ර ප්‍රතික්‍රියා කරන්නයි කියන්නේ. ඒක හරි මේ මම හිතන්නේ කිසිම ආගමක විපස්සනාවෙන් තොරව මේකට අපි මුණ දෙයි කියලා. විපස්සනා තමයි ඉන්නර්ලා ඒකට මුණ දීමේ ශක්තිය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකට මේ සෙල්ලක්කාරකමක් ඕනේ. අපි නෑ සාමාන්‍ය සෙල්ලක්කාරකම් තියෙන නිසානේ අපි මේ ස්කවුට්ස් කැම්ප් එක අහගෙන කැලේට යන්නේ. ගෙදර සැපේ ඉන්න පුළුවන්කම තියදී අපි කැලේට යන්නේ මොකටද? බාලදක්ෂිකාව බාලදක්ෂි මොකටද කැලේට යන්නේ? විත අභියෝග අවශ්‍ය නිසා අභියෝග වලින් අපි ඒකට පන්නරයක් ලබන්න තමයි බුද්ධ දන්ස කියනවා. උඹත් බාල දක්ෂයෙක් වගේ බාල දක්ෂිකාවක් වගේ වැහපන් සැට්ටට. එතකොට උඹ මරණයට සූදානම් වෙනවා. එන්න තියෙන දේවල් සූදානම් කරනවා. කියන්නේ මේකට කියන්නේ මේ මොකද්ද හොඳ වචනයක් තියෙන මට මතක නැහැ. මේ තමන්ගේ ප්‍රතිශක්තිය නංගවලා දෙනවා.
තමන්ගේ ඉවසීමේ ශක්තිය නංගලා දෙනවා, ඉමුනයිස් කරනවා. අපි විෂ බීජ තියෙන තැනකට යන්න ඉස්සෙල්ලා අපි වැක්සින් කරගෙන යනවා. එතකොට අපි දන්නවා අපිට එන්නේ නැහැ කියලා ඒ රෝගය. වැක්සින් කියන්නේ මොකක්ද? අර විෂ බීජෙම ඒ විෂ බීජෙමයි පොඩ්ඩක් අඩු කරලා දෙනවා. ඒ ඉන්දියාවේ හිටපු කෞටිල්ය කියන අර්ථශාස්ත්‍රඥයා, මම මතක නැහැ කවුද රජුරු කෙනෙකුට අර්ථශාස්ත්‍රය උගන්ලා දිනවා. ඊට පස්සේ එයා ඇනලයිස් කරලා බැලුවලු ඉන්දියාවේ රාජපරම්පරාවේ 43% හෝ ඒ වගේ සමාන ගණන් මැරලා තියෙන්නේ රජපෞලෙම කවුරු හරි වහදීලාලු. It's a fact. රජුරු මැරෙන්නෙම පුතාටින්. ඒක ඉතින් ඉතිහාසයේ ස්වභාවය. ලංකාවෙත් එහෙමයි. එහෙම රාජාවලියක් තියෙනවා. ඉතින් යා බලනවා වහදීලා. ඊට පස්සේ මම කවලු මේකට කරන්න දේ රජුරණ කිව්වලු මෙන්න data. ඔබ වහන්සේ දන්නවා මාත් දන්නවා ඉතිහාසය. ඉතින් ඒවල මොකද කරන්න ඕන කියලා. රජගෙදර කට්ටියට හැමදාම ටික ටික වහකවල පුරුදු කරන්න ඕන. එතකොට එයාට සාමාන්‍ය වහක් දුන්නට සාමාන්‍ය හොඳට බීපු මිනිසෙකුට මොන ජාතිපත් ගානන්නේ. ඊට පස්සේ කවුටිල්ල අර්ථසාත්‍රය හැටියට හැමදාම ආරක්‍ෂකයට මෙයා ගිහිල්ලා දෙනවා මෙන්න මේ ප්‍රමාණය දීලා 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 නැග්ගුවට පස්සේ සාමාන්‍ය මිනිස්සුෙක් දෙන වහට කොරොත්තු දීමේ ශක්තියක් තියෙනවා. ඒක නිකන් බලනකොට රජුරවඬ වහ දෙන කතාවක් තමයි තියෙන්නේ. මේ ළඟදී ඒ වගේම සෙල්ලමක් වුණා මේ ලංකාවේ. මේ කියන්නේ මේ බෝම්බ බැඳගෙන පයින් සුයිසයිඩ් බෝම්බස්ලා ඉන්නවානේ. ඉතින් ඒ කට්ටියගේ ඇඳුමක් පාර්ලිමේන්තුව ඇතුලේ තිබ්බා. අපි බඩවාසේ පහුවෙන්ද උදේ මොනවද නැහැ ඊට ඉස්සෙල්ලා ප්‍රධාන ඇමතිවරයා මැරිලා පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ ඒ කිට් එක තිබිලා හම්බෙලා. ඉතින් පස්සේ දවසේ ඒ පාර්ලිමේන්තු ආරක්ෂා පිළිබඳ පොලිස් ඩීඅජි ගහන කවලු මම මේ ඩිමොන්ස්ට්‍රේෂන් එකට ගෙනාවේ කටියට පෙන්නන්න. උගට ඉතින් මැරෙන්න දෙයක් තියෙනවද? ඉස්සෙල්ල දවසේ ගියේ මොකද්ද පාර්ලිමේන්තු ඇතුළට කෙනෙක් ඇවිල්ලා සැට් කරලා ගිහිල්ලායි කියන්නේ. ඒ වගේ මේ ආව ප්‍රමාණයට බය වෙන දෙයක් ඕනේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම සුයිසයිඩ් බොම්බ කෙනෙක්ගේ කිට් එකක් කියලා කියන්නේ බය වෙන දෙයක් තමයි. නමුත් ඒකට මිනිස්සු ට්‍රේන් කරන්න නම් ඒක පෙන්ලයි පාය. මෙන්න මෙහෙමයි මේකේ ලකුණු. මේක දැක්කොත් මම කියන්නේ පොලිසියට පෙන්නන්න ඒක ගෙනාවට පස්සේ DIGT ඒ පවර් එක නැත්තම් කරන්න බෑනේ මේ වැඩි. ඒ වගේ කෙලස් වලට එන්න දෙන්න. ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නෑපා. එන්න අරින්නකෝ. එන්නෙත් නැහැ. තෝමම ඇවිල්ලා තියෙන සන්නාය බැඳගත්තේ අර අශෝක රජුරංග මල්ලි කතා කරන්නේ මොකද්ද මම මේ මොකද හොඳ ලස්සන කියනවා මම මේ සන්නාය බැඳ ගන්නවා මම කැලේට රින්ගනවා නිවන් දකලා මිසක් මම එළියට එන්නේ නැහැ මේ සන්නාය බැඳගත්තේ කෙලස් එක්ක එනකොට රණ්ඩු කරන්න තමයි සන්නාය කියලා කියන්නේ සිවුරට සිවුර ඇඳ ගන්න මම කැලේට යනවා මම මේ සටන් ඔක්කොම සතුරු මයිලකට ආවිල්ලා ඔක්කොම දැනගෙන මිසක මං එළියට එන්නේ නැහැ කියලා කැලේට යන්නේ තිස්ස කියන ස්වාමීන් වහන්සේ මේ කෙලස් වලට බය නෙමෙයි එන්න අරින්න. ඉතින් ඒක හුඟව දෙනෙක් හිතනවා මේ කෙලස් එක මූණට බුණ දීම කැත වැඩක් කියලා. ඒක මේ නරක දෙයක් කියලා. රාගේ රාගේ වශයෙන් අඳුනා ගැනීම වැරදියක් කියලා හිතනවා. ඒක අන්තිමට මේ ධම්මානුපස්සනාවේ සරුවචන්සේ කෙලින්ම කියනවා uppannan kama vitakkam uppannan kama vitakko dipajanaati ipadunawu kama vitakke kama vitakke danaganeema gemburu bhavanawa ඒ නිසා මේවා එනකොට සූදානම් වෙලා යනවා නම් ඔය හිතන තරම් ඒකෙන් ඉතර ලොකු හානියක් කරන්නේ නැහැ. දැන් එහෙනම් අපි නෑ එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ කායන පසනාවට සංසිඳුණාට පස්සේ දැන් මේ තියෙන්නේ ආස්වාද ප්‍රසාර සංසිඳිලා හැබැයි සතිය කැඩිලා නෑ සමාධිය කැඩිලා නෑ කියලා දන්නවනම් තමන්ට ඒක සතුටට කාරණාවක් තමයි මේ වෙලාවේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන කිසිම අකුසලයක් නෑනේ ඒක විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් පහළ වෙනවා මේ ජීවිතේ මේ සංසාරේ අපිට කෙලෙස් වලින් තොරව චිත්තක්ෂණයක් ලැබිලා
ඒතර සැකයක් නෙමෙයි පහළ වෙන්නේ. නිින්දක් නෙමෙයි පහළ වෙන්නේ. සැකේ නිින්ද කියලා කියන්නේ අන්ත දෙකක්. මෙයා මේ මැද සතුට කරපත් වෙනවා. මම මගේ ප්‍රයත්නය නිසා తాවකාලිකව කෙලස් නැති චිත්තක්ෂණයක් දැක්කා. අන්නේ පීචි සුඛ පහළ වෙනවා නම් එයා සත්පුරුසයි. එහෙම නැත්නම් සැක උපදවනවා නම් මම දැන් ඊගාට මොකද කරන්න? මම වේදනාවට පසු නාව කරනවා. මම අනිච්ච දුක්ඛ නැත්නම් කියනවා කියලා කියනවා නම් මේ චිත්තක්ෂණේ අගය කිරීමක් නෙමෙයි එකෙන් කියන්නේ. මේ චිත්තක්ෂණේ පහුරු ගෑමක්. උදාහරණයක් පහුරු ගන්න එපා. පස්සම්බනේ කරන්න. සංසිඳවන්න. උපසමනේ කරන්න. උපසමනේ කෙරුවොත් ඒ මතින්ම තමන් පෙර නොසු නොවිරු ප්‍රයත්නයක් කරලා මම යමක් නොකර සිටීමේ හැකියාව මත වෙනකොට මම ආයෙණයක් නැහැ. මේ මම මේකට කරන්න ඕනේ කියන හැඟීමක් නැහැ. පාවාදීමක් සිදු වෙනවා. අන්නේ ප්‍රීති සුඛය තුළ තමයි ප්‍රීති සුඛය කියන්නේම වේදනාවක්. ඒ වේදනාව වෙන්නේ වේදනාවට අදාළ වෙන රූපයක් දැකලා සද්දයක් අහලා නෙවෙයි. මේ ධර්මයට නියමානුකූලව උත්තරයක් දීපු නිසා. ඒකම යනවා ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ ඇතුළේ තියෙන සංඥා වේදනා දෙක තමයි මේ කලරේෂන් කරන්නේ කියන එක තේරෙන්න ගන්නවා. මේ මවන්නේ හොඳද නරකද හරිද වැරදිද කියන මේ සංඥා වේදනා දෙක තේරෙන පටන් අර ගන්නවා. මේ දෙන්න කීකරු කරගන්නකම් මොනවා දුන්නත් එයාට ඕන විදිහට එයා නම් වනම් දාගෙන අනාගන්න. ඒව තමයි මේ සැක කරනවා කියන්නේ. ඒව තමයි මේ නින්දර වැටෙනවා කියන්නේ. නින්දර වට ගන්න නැතුව යනවනම් සංඥා වේදනා දෙක සංසිඳෙන්න පටන් ගත්තට පස්සේ හොඳට තීරණ පටන් අර ගන්නවා වේදනානුපස්සනාව දිගේ හිනේට භාවනා ජීවනයක් කරනවායි කියලා. යමක් කරනවායි කියලා කියන්නේ ඇත්තටම ඒ සක්කාය දිට්ඨියට පොහොර දෙමිල්ලක් තමයි. ඒක වෙනවා. ඒකට දෝෂයක් කරන්න එපා. ඒක මේ රාජපරාජයක් නෙවෙයි. මොන් නොකර සිටීමේ හැකියාවත් වරින් වර උත්සාහ කරන්න. දැන් අපි එහෙමනම් දවසේ වැඩ කටයුතු සමාප්ති කිරීමක් වශයෙන් අද දවසෙත් අපි බාධාවකින් කරදරයක් නැතුව මේ කටයුතු කරන ගියා. පේන කාගෙත් සහයෝගය තිබුණා. ඉතින් ඒ සියලු දෙනාටවත් පින්පමනවලා ඥාතිින්වත් පින්පමනවලා ඒ වගේම අපේ මේ ප්‍රයත්නයේ වෙන කිසිතයක් සඳහා නෙවෙයි සත්‍ය අවබෝධය සඳහාමයි. එහෙම නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහාමයි කියන අදහසින් ඒකටම මේ පිනත් හේතු වේවා කියන අදහසින් ප්‍රාර්ථනාව ගාතාවත් වශයෙන් අපි ඊත්තාවතා චාදී ගාතා සජ්ජහනට පෙළඹෙමු. එමත්ින් දවසේ වැඩ පිළිවෙල නිමාව සටහන් කරමු. ittāvatā ca ngammehi sambhataṁ puñña sampadaṁ sabbē devā ittāvatā ca ngammehi sambhataṁ puñña sampadaṁ sabbē bhūtānumodantu sabba sampatti siddhyā ittāvatā ca ngammehi sambhataṁ puñña sampadaṁ sabbē sattānumodantu sabba sampatti siddhyā ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ පිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛ ප්‍රමුච්ඡතු සාදු 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 සුපත්තිත සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදි තබ්බං ඕකාස ද්වාරත්තේන කතම්ම
කමාමි කමිතබ්බං අභිවාදනේ සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුකාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු